තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි මේ සූදානම් අපේ භාවනා පුහුණුව කරගෙන යන්නට. අපි මේ සඳහා හෝරා දෙකක පමණ කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සඳහා එකතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන්. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ කාර්ය සඳහා මේ වන විටත් එකතු වී සිටිනවා. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ ජූලි මාසයේ 26 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම උදෑසන 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් අපි මුණ ගැහෙන්නේ. ඉතින් මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින හැම දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම අපි මෙහිදී කරනු ලබන්නේ මූලික වශයෙන් භාවනාව පිළිබඳ සරල මතක් කර ගැනීමක් සිද්ධ කරනවා. පළමුවෙන් ඊළඟට අපි භාවනාවට යොමු වෙනවා. භාවනාවේ පළවෙනි පියවර සීල භාවනාව. ඒ අනුව අපි ශීලාවර්ජනය තුනුරුවන් සිහි කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපි අද දවසේ අපට නියමිත කමඨහනට යොමු වෙනවා. කමඨහන් සජ්ජායනයෙන් අනතුරුව අපි කමඨහන සාකච්ඡා කරලා කමඨහන වඩන ආකාරය පිළිබඳව කිසියම් අවබෝධයකටපත් වෙන්න අපි උත්සාහ කරනවා. ඉතිරි කාලය කමඨහන් සුද්ධ කිරීම, ඒ කියන්නේ කමඨහන් පිළිබඳ යම් කිසි ගැටලු ප්‍රශ්න ආදී දේවල් තිබෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරන්න විමසන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහටයි අපි මේ කාලය මේ හෝරා දෙක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, පළමුවෙන්ම අපි භාවනා පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගන්න උත්සාහ කරනවා. අපි මේ පිළිබඳව කලින් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම කරලා තිබෙනවා. භාවනා කියන්නේ බුදුදහමේ ප්‍රායෝගික අංශය, එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ ක්‍රියාත්මක කරන අංශය කියලා. බුදුදහමේ තියෙනවා න්‍යායික පක්ෂයක් සහ ප්‍රායෝගික පක්ෂයක් කියලා දෙකක්. න්‍යායික කාරණාවලින් පැහැදිලි කරන්නේ ස්වභාවය, ලෝක ස්වභාවය, එහෙම නැත්නම් නාම රූප ධර්ම පිළිබඳව. ඒවයි ක්‍රියාකාරීත්වය, ඒවා විසින් ඇති කරනු ලබන විවිධාකාරයේ විවිධ ප්‍රතිඵල. ඒවයි ස්වභාවයේ ස්වરૂපය, ඒවයි හැසිරීම, ඒවා තුලින් මතුවලා එන නව තත්ත්වයන්. මෙන්න මේ වගේ දේවල් තමයි හුඟක්ම න්‍යායික තලයේ කතා කරන්නේ. ඊළඟට ප්‍රධාන න්‍යායික සාකච්ඡා වෙන්නේ චතුසත්‍ය, චතුරාර්ය සත්‍ය. ඉතින් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ගැනීම, කය මනස තුලින් ක්‍රියාත්මක කර ගැනීම අංශය තමයි භාවනා කියලා කියන්නේ. ඉතින් එහිලා අපිට යම් යම් මාර්ගෝපදේශන කමඨහන් ලැබිලා තිබෙනවා බුද්ධ දේශනාව තුල. එතකොට අපි මේ මාර්ගෝපදේශන, මේ කමඨහන් සාකච්ඡා කිරීමක් තමයි මේ භාවනා පුහුණුවේදී අපි සිද්ධ කරන්නේ. හොඳයි, අපි පළමුවෙන්ම සංසුන් වීමේ අභ්‍යාසයට යොමු වෙනවා. භාවනාවේදී පළමුව අවධානය යොමු කරමු කයට, ශරීරයට අවධානය යොමු කරගමු. කය තැම්පත් ඉරියව්වකට අරගෙන ඇති කියලා මා විශ්වාස කරනවා. ඔබ ඉන්න ඉරියව්ව තුල වර්තමානයේ මේ මොහොතේ ඒ ඉරියව්වට අවදි වෙලා බලන්න. ඔබේ ශරීරය මේ මොහොතේ කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා. ඒ ඉරියව්ව නෙමෙයි වැදගත් වන්නේ, ඉරියව්ව පහසුද කියන එක. ඉරියව්ව අපහසු අන්තයෙන් සහ සුව පහසු අන්තයෙන් මුදාගෙන පහසුවෙන් තියාගන්න. ඒක තමයි මෙද මාවත. මජ්ක්‍ධිමා පටිපදාව වෙන්නේ එතන තමයි. එතකොට සුව පහසු කරගෙන හිටියොත් වැඩි වෙලා මේ කටයුත්තේ යෙදෙන්න වෙන එකක් නැහැ.
කය සුවපහසු කරන ඕනෑ වෙලාවක නිින්ද යනවා. ඒ වගේම කය අපහසු ඉරියව්වක තියාගෙන ඉන්නකොට මනස ඒ කයට නිතරම යොමු වෙනවා. මොකද මනස උත්සාහ කරනවා ඒ කායික අපහසුතාවය මගහරවන්න. ඒක ගැන හිතනවා ඒක ගැන යොමු වීමක් මනසේ තියෙනවා. ඒ නිසායි අපි මේ වගේ ටිකක් සංසුන් කටයුත්තක ගැඹුරින් අවබෝධ කරගත යුතු දෙයකට යොමු වෙනකොට කය පහසු ඉරියව්වක තියාගන්න. එහෙනම් අපි කය පහසු කරගමු. අපි දන්නවා මේ සරල අභ්‍යාසය වම් කකුල පහසු කරගන්න සොලවල ක්‍රියාකාරී කරලා පහසු ඉරියව්වක තියාගන්න. කකුලට විශේෂ ආයාසයක් යොදන්න අවශ්‍ය නැති ආයාසයෙන් තියාගන්න අවශ්‍ය නැති මට්ටමකට ගේන එකයි මේ පහසු කරගන්නවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි දකුණු කකුලෙන් ඉඳගෙන වම් කකුල ඔසවාගෙන හිටියොත් කොපමණ ආයාසයක් දරන්න වෙනවද ඒ වම් කකුල තියාගෙන ඉන්න ඉරියව්වේ පවත්තගෙන. ඉතින් ඒක හරි නිෂ්ඵල වැඩක්. ඉතින් මේකට ආයාසයක් නොදරා මහ පොළොව මත පය තියාගන්න පුළුවන්. එතකොට අපි කකුල අපේ කකුලේ බරවත් අපි ගන්නෙ නැහැ. ඒක යටිපතුල හරහා මහ පොළොවට යොමු කරලා තියාගන්න. එතකොට අපිට කකුල ඇති බව සමහර වෙලාවට කකුල ඇති බවට සංඥාවක්වත් නැති මට්ටමට මේ සැහැල්ලු බව ඇති කරන්න පුළුවන්. මේක අභ්‍යාස කරලා බැලුවොත් ඔබට මේකට අමුතු දීර්ඝ කාලයක් ගත වෙන්නේ නැහැ. විනාඩි කීපයක අභ්‍යාසයකින් මේතෙන්ට එන්න පුළුවන්. ඉතින් කකුල තියෙනවා. නමුත් අපිට මේ වෙලාවේ කකුල සම්බන්ධයෙන් ආයාසයක් දරන්න අවශ්‍ය නැහැ. ප්‍රයත්න කරන්න ඕනේ නැහැ. ඒක ඔහෙ තියෙනවා. ටික වෙලාවක් යනකොට ඒකේ ඇති නැති බව පවා මනස ගන්නෙ නැහැ. මේ විදිහට. දකුණු කකුල මදක් සොලවල ක්‍රියාකාරී කරලා ආයාසයක්කින් පවත්වා ගන්නේ නැති මට්ටමට තියාගන්න. සරලව පාසුවෙන් තියාගන්න. ඊළඟට උඩුකය බඩ පපුව බෙල්ල හිස කියන කොටස් හිර වෙලා තද වෙලා තියෙනවද කියලා බලන්න. තමයි ඇඳගෙන ඉන්න ඇඳුම නිසා බඩ තද වෙලා තියෙන්න පුළුවන්, පපුව හිර වෙලා තියෙන්න පුළුවන්, බෙල්ල ඇද වෙලා හිස ඇද වෙලා තියෙනවා නම් ඒවා ඍජුව තියාගමු, පහසුවෙන් තියාගමු, සැහැල්ලුවෙන් තියාගමු. වම් මතත් ක්‍රියාකාරී කරලා පහසු විදියට තියාගමු. අත ආයාසයෙන් තියාගන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට අපි ඔය වරද්ද ගත්ත තැනක් තමයි අපි මෙහෙම අත තියාගන්න ඕන භාවනා කරනකොට කියලා. ඉතින් එහෙම තියාගන්නේ කවුරු හරි කියපු විදිහක් නේ. ඒ විදිහට අත තියාගන්න ගියාම අපි ඒකට විශේෂ ආයාසයක් දරන්න වෙනවා. ඇයි අර කියලා තියෙන විදිහට අත තියාගන්න ඕනනේ. එහෙම එකක් නැහැ පරයන්කෙදී. පරයන්කෙදී කරන්නේ කය සැහැල්ලු කිරීම. ඒක නිසා අත නිතරම අත තියාගෙන ඉන්න ඕන. ඒ අත එසේ තබා ගැනීමේදී විශේෂ ආයාසයක් නොදරන විදිහට. ඒකයි. දකුණු අතත් ඒ විදිහටම සොලවල ක්‍රියාකාරී කරලා පහසු ඉරියව්වක තියාගන්න. එච්චරයි. සරල අභ්‍යාසයකින් විනාඩියකින් දෙකකින් අපිට කය සැහැල්ලු කරගන්න පුළුවන්. මේක ඕනම කටයුත්තකදී ඉතාම වැදගත්. හොඳයි. ඊළඟට මනස සැහැල්ලු කරගමු. අපි මේ සඳහා ගත කරන්නේ හෝරා දෙකයිනේ. එහෙනම් මේ හෝරා දෙක ඇතුළත වෙනත් කටයුතු තිබෙන්න පුළුවන්. නමුත් ඒ ටික අපි මේ හෝරා දෙකෙන් පස්සේ කරමු. ඒ විදිහ අදහසක් තියාගන්න. අපිට වැඩ තියෙන එක ඇත්ත. අපිට වැඩ රාජකාරී යුතුකම් වගකී. ہوا තියෙනවා. ہوا නොකරනවා නම් මානව ජීවිතයක් නැහැනේ. නේ වැඩ කිව්වම අපේ පෞද්ගලික වැඩ. අපි ජීවත් වෙන වට පිටාවේ තියෙන වැඩ කටයුතු. ඒක ඉතින් කරන්න ඕන. රාජකාරී කිව්වොත් අපි වෘත්තීය වශයෙන් සමහර වෙලාවට බාරගෙන තියෙන
කටයුතු. යුතුකම් කියුවම ඒව කවුරුත් බල කරන්නේ නැහැ. නමුත් ලෝක ධර්මතාවය යටතේ තියෙන යම් යම් යුතුකම්. වගකීම් කියන්නේ අපි බාරගත්ත මෙහෙම කරලා දෙන්නම් මේ විදියට කරන්නම් කියලා බාරගත්ත දේවල්. එතකොට ඔය අපේ සියලුම කටයුතු ඔය හතරට බෙදන්න පුළුවන්. වැඩ රාජකාරී යුතුකම් වගකීම් කියලා. ඉතින් ඕවා මතක් වෙනකොට ඕවා ගොඩ ගැහෙනකොට ඕවා නිසි වේලාවට නිසි ආකාරයෙන් ඉෂ්ට කරගන්න බැරි වුණාම අපේ මනස තරමක් නොසන්සුන් වෙනවා. එහෙම. ඊළඟට අපේ තවත් පැත්තක් තියෙනවා අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා කියලා කොටස. ඊවත් ඉතින් වැටෙන්නේ අපේ අර වැඩ වලට. අපේ වැඩ යන්නේ ඔය බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා ඉෂ්ට කරගන්න තමයි. ඉතින් ඒවා හිර වෙලා තියෙනකොටත් සමහර වෙලාවට මනස නොසන්සුන් වෙන ලක්ෂණ පෙන්වන. ඒක නිසා ඒවා අපි පැය දෙකකට පැත්තකින් තියමු. පුළුවන් අපිට ඒක කරන්න. අවුරා දෙකකට අපි ඒක පැත්තකින් තියමු. තියලා අපි මේ වැඩේට මනස හිත අවධානය යොමු කරගමු. ඊළඟට පරිසරය ගැනත් මතක් අවදි වෙමු. ඉන්න වටපිටාව ගැන දැන් සතිමත් වෙන්න. කොහොම වුණත් මේ වටපිටාව අපි කැමති විදියට අපිට ඕන විදියට හසුරවන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක අනාත්මයි. ඒක නිසා වටපිටාව ගැනත් අපි උපේක්ෂා වෙමු. මේ හෝරා දෙක තුල මේ වටපිටාව කොයි ආකාරයෙන් වෙනස් වුණත් අපි ඒ තත්ත්වයට උපේක්ෂා වෙලා අපේ කාර්ය කරගෙන යමු. එහෙනම් දැන් අපි ওই විදියට සංසුන් තැම්පත් කලබලයක් නැහැ. දැන් අපිට අපේ කාර්යයට යොමු වෙන්න පුළුවන්. භාවනාවට අපි මෙතෙන් සිට යොමු වෙනවා. එතකොට අපි දන්නවා භාවනාව සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා වශයෙන් මේ වැඩිම වර්ධනය කිරීම, දියුණු කිරීම ශේෂ්ත්‍ර තුනකින්, අංශ තුනකින් කෙරෙනවා. සීල භාවනාවේදී ශික්ෂණය වැඩි දියුණු කිරීමක් අපි කරගන්නවා. ආචාර ධර්මීය අංශේ එක පැත්තකින් තිබෙනවා. විශ්වාචාර ධර්ම කොටසක් තිබෙනවා. සීලු දෙනාම පිළිගන්න විශ්ව සාධාරණ ආචාර ධර්ම කොටාසයක් තිබෙනවා. ඉතින් ඒක සීලේ මූලික කොටස. බුදුරජාණන් වහන්සේත් ඒ කොටස එහෙමම ප්‍රාථමික මූලික කොටස හැටියට දේශනා කරලා තිබෙනවා. එවැනි ආචාර ධර්මීය කාරණා නවයක් අපි දැන් අඳුනගෙන තිබෙනවා. මේ ආචාර ධර්ම මූලික වශයෙන් මේ අට බුදුරජාණන් වහන්සේ මූලික දේශනාවෙදීම පැහැදිලි කරලා තිබෙනවා, තේරුම් කරලා තිබෙනවා. අපි දන්නවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් මෙය කොටස් නැත්නම් මාර්ගාංග තුනකින් දේශනා කළා. මාර්ගාංග තුනේ ශික්ෂා පද වශයෙන් ගත්තොත් අටක් ඇතුළත්. 4, 3, 1. ඊළඟට සුරාමේරය මජ්ජ පමාද ඨානා වේරමණී කියන ශික්ෂාපදයක් ගත්තම තමයි 9ක් වෙන්නේ. ওই ටික අපි හඳුනාගෙන තිබෙනවා විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව මට්ටමින් ආචාර ධර්ම හැටියට සලකන ඒවා හැම දිනාම පිළිගන්න. අත්ූපනායක කරලා බලපුවාම තමයි ඒකේ විශ්වීය ගතිය අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අත්ූපනායක කරනවා කියලා කියන්නේ ඒව තමන්ට ආරෝපණය කරලා බලන. මේ ආචාර ධර්මයේ කඩ කළොත්, කඩ වුණොත් තමන් ඒකට කැමතිද, මම කැමතිද කියලා බලන. බලපුවාම තමන්ගෙන් උත්තරේ එනවා පැහැදිලිවම. ඒකට මම එකඟ නැහැ, මම කැමති නැහැ කියන කාරණේ. ඒ අනුව ඒක විශ්ව ආචාර ධර්ම. බුදුරජාණන් වහන්සේ එහෙමයි විශ්ව ලක්ෂණේ මතු කරලා ගත්තේ අත්ූපනායක ධර්ම පරයය. අත්ූපනායක ධර්ම පරයය කියන්නේ ඒකයි. තමන්ට දාලා බලන, තමන්ට ආරෝපණය කරලා බලන. ආරෝපණය කරලා බලපුවම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේකට මම කැමති, මේකට මම කැමති නැහැ කියලා. අන්න එතනින් තමයි ආචාර ධර්මයක විශ්ව ලක්ෂණය මතු කරලා ගන්නේ. ඊළඟට තව කොටසක් තිබෙනවා ආචාර ධර්ම. අපි ඒවට කියන සාපේක්ෂ ආචාර ධර්ම කියලා. ඒ සාපේක්ෂ ආචාර ධර්ම
විශ්ව මට්ටමේ නැහැ ඒ ස්ථානවලට තැන්වලට අදාළව තියෙන ආචාර ධර්ම තියෙන ඒවට අපි අභිසමාචාර කියලා කොටසක් තියෙනවා ඊළඟට සාපේක්ෂ ආචාර ධර්මවල ඉතා වැදගත් කොටසක් තියෙන නිවනට සාපේක්ෂව ඒ නිවනට සාපේක්ෂ ආචාර ධර්ම විශ්ව මට්ටමින් පිළිගන්නේ නැහැ ඒක නිවන් මගට අදාළවයි ඒ ආචාර ධර්ම ගොඩනැගිලා තියෙන්නේ ඒ අතරින් මූලික වෙන්නේ නෙක්ඛම්ම ශික්ෂා. නෙක්ඛම්ම ශික්ෂාව අපි ශික්ෂා පහකින් ඉදිරිපත් කරලා තියෙනවා. නෙක්ඛම්ම කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීම. ඒ මොකද ඒක නිවනට සාපේක්ෂව එවැනි ශික්ෂණයක් අවශ්‍ය වීම නිසා. සාමාන්‍ය ලෝකයා ඒක පිළිගන්න කාරණයක් නෙවෙයි. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වීමක් සාමාන්‍ය ලෝකයා අනුමත කරන්නේ නැහැ පිළිගන්නේත් නැහැ සාමාන්‍ය ලෝකයා සම්පූර්ණම යොමු වෙලා තියෙන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් දෙතෙන්දී කවුරුත් පිළිගන්නෝ කාමේසු මිත්‍යාචාර වේරමණී කියන ආචාර ධර්මීය කාරණේ පිළිගන්න කාමෙන් අයින් වෙන්න අවශ්‍ය නැහැ කාම වස්තු වලින් අයින් වෙන්න අවශ්‍ය නැහැ අපි ඒව මිත්‍යාචාරයෙන් තොරව පරිහරණය කිරීමයි අවශ්‍ය කියලා නමුත් නිවන් මාගයේදී නෙක්ඛම්ම කියන මේ தත්වය උගන්වන නෛෂ්ක්‍රම්‍ය. ඉතින් ඊට අදාළ ශික්ෂාපද පහක් තිබෙනවා. ඒවත් අපි දන්නවා. ওই විදිහට. තවත් එහාට ගියාම නිවන් මාගයේ තවත් ගැඹුරු ශේෂ්ත්‍රයන්ට අදාළව ඔය ජාත රූප රජත පටිග්ගහන වේරමණී වැනි සමස්ත වටිනාකම් පිළිබඳ ආරෝපිත වටිනාකම් සහ ඒ වගේම ස්වභාවික වටිනාකම් සම්බන්ධයෙන් අපි ක්‍රියා කරන ආකාරය පටිග්ගහන වේරමණි ඔය ආදී වශයෙන් ශික්ෂා අන්තිමට මෙත්තා විහෙරණම් කියන ශික්ෂා පදෙත් එක්ක ගත්තම ශික්ෂා පද 16ක් මේවට අයිති වෙනවා. ਉਹ අපි ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා හඳුන්වනවා. ඉතින් අපි ආචාර ධර්මීය වශයෙන් දැනට අනුගමනය කරගෙන යන්නේ ඔය ආචාර ධර්ම 16 මූලික වශයෙන් ශික්ෂා පද හැටියට. හැබැයි ආදි සමාචාරික ශික්ෂා අපිට සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒවා ප්‍රමාණයි. ඒවා මේ අවස්ථාවලදී මේ කාර්යයට මේ පුද්ගල සම්බන්ධතාවයට අදාළව අපි ඒවා මතු කරගන්න ඕන. ඉතින් ওই විදිහට අපි මේ සීල ශික්ෂාව තමයි නිවන් මාගේ අංක 1ට තියෙන්නේ සීල භාවනා කියලා අපි ඒක හඳුන්වනවා ඒක පුරුදු පුහුණු විය යුත්තක් නිසා. ඉතින් අපි දැනට ඒව පිළිබඳව බොහෝම ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. මම හිතන්නේ සීලය පිළිබඳව කාටවත් මෙතන ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට ගැටලුවක් නැහැ කියලා. දැනට අපි කරන්නේ සීල භාවනාව දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ ශික්ෂාපද සමාදන් වෙලා තියෙනවා. ඒ සමාදන් වෙලා ඉන්න ශික්ෂාපද ප්‍රමාණය පුළුවන් තරම් වැඩි කරගන්නවා. අවංකව ඒක ආරක්ෂා කරනවා ආගිවත් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න නෙමෙයි අපි සිල් දකින්නේ නැත්තම් ලෝකෙට පෙන්වන්න නෙමෙයි මේ පැත්තට යනකොටම සීලය කැඩෙනවා දැන් කවුරු හරි ලෝකෙට පෙන්වන්න සීලවන්ත වෙනකොටම එතනම එයා ඇතුළතින් අපිරිසිදු වෙලා තියෙන්නේ එහෙම නැත්තම් කාගේ හරි ගරු බුහුමන සත්කාරයක් සම්මානයක් ලබා ගන්න නිලයක් තාන්නයක් තනතාන්න මාන්නයක් තනතුරක් ලබා ගන්න කරනවා නම් එතකොටමත් ඇතුළතින් එයා දූෂිතෙක් වෙලා. ඒ ආර්ය සීලය නෙමෙයි එතන තියෙන්නේ. අනාර්ය සීලයක්. සීලයක් තියෙනවා නමුත් අනාර්යයි. ඒක නිසා මේ සීලය ආර්ය සීල. කුසල සීල කියලා හඳුන්වන්නේ ඒ නිසා. දැන් අපි ඔය වගේ ලෞකික පදනම් වලින් තොරව පැහැදිලිවම අධ්‍යාත්මික ශික්ෂණය, අධ්‍යාත්මික පිරිසිදුභාවය ඉලක්ක කරගෙන අපි අපේ සීලය පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා අපි හැම විටම අපේ සීලය ආවර්ජනය කරන මතක් කරමු. එහෙමනම් අපි පළමුවෙන් කරන්නේ සීලාවර්ජනයයි. මාත් සමග එකට සීලාවර්ජනය කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි තတိယං පි ධම්මං සරණං ගච්ඡාමි තတိယං පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලා වර්ජනේ මූලික ශික්ෂා විශ්වාචාර ධර්ම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාපේක්ෂාචාර ධර්ම නික්කම්ම ශික්ෂා අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියාමි මිත්තා විහෙරණං සමාදියාමි සාදු 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 ත්‍රිවිධ රත්නේ ගුණ සීකරමු පළමුව බුදු ගුණ සීකරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
Satta deva manussanam buddho bhagavati buddham jivita pariyantam saranam gacchami sadu 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 dhammaratne gunasekaramu Svākṅkātu bhagavatā dhammo saṅdittiko akāliko ehi passiko opanaiko pacchattaṁ veditabbo viññohiti dhammaṁ jīvita pariyantaṁ saranaṁ gacchāmi Sadhu, sadhu, sadhu. Sangharatne gunasekaramu. Supatipanno bhagavato savaka sangho. Ujjupatipanno bhagavato savaka sangho. Nyayapatipanno bhagavato savaka sangho. Samichi patipanno bhagavato savaka sangho Yadidam chattari purisa yugani Atta purisa puggala Esa bhagavato savaka sangho Ahuneyo pahuneyo Dakkineyo anjali karaniyo Anuttaraṁ puñyakkhittaṁ lokassāti Sanghaṁ jīvita pariyantaṁ saranaṁ gacchāmi Sādhu, sādhu, sādhu Udaya api, api bhāvanā kamatahan walati yomu inuva මෙතෙන් සිට මේ වන විට අපි මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන භාවනාව පුහුණු කරගෙන යන්නේ එහි මුලටම තියෙන්නේ සතිපට්ඨානය හෙවත් උපට්ඨිත සතිය ඇති කර ගැනීම එළඹ සිටි සිහිය ඒක දැන් අපි සරලව මෙහෙම ගත්තා දැන් මම කොතනද? දැන් මම කවුද? දැන් මම මොනවාද මේ කරන්නේ? මොනවාද මේ කියන්නේ? මොනවාද මේ හිතන්නේ? ওই විදිහට තමන්ට අවධානය යොමු කර ගැනීමක් අපි මෙතෙන්දි කරා. තමන්ට අවධානය යොමු කර ගැනීමක් කියන්නේ තමන් සමග සිටීමක් එක් පැත්තකින් අනිත් පැත්තෙන් තමන්ට අවදි වීමක් ඇයි තමන් තමන්ට අවදි විය යුත්තේ ඇයි මම මට අවදි විය යුත්තේ මේ ආර්ය ප්‍රතිපදාව වෙන කෙනෙක් එක්ක කරන වැඩක් නෙමෙයි මේක මම මා සමග කරනු ලබන දෙයක් මේ මම මා කියන යෙදුම් දැනට සම්මුතික වශයෙන් අපි විවහාර කරනවා. පරම සත්‍යයට ගියාම මම මා මේවා අපි බැහැර වෙනවා. නමුත් විවහාරික වශයෙන් ගත්තම මේ ආර්ය ප්‍රතිපදාව මම වෙන කෙනෙක් සමග කරන වැඩක් නෙවෙයි. මම මා සමග කරන දෙයක්. ඒකයි මම මට අවදි වෙන්නේ. මා පිළිබඳ අවධානය යොමු කරන්නේ ඒකයි. දැන් සී අපේ සීල භාවනාවට ගිහිල්ලා බැලුවොත් එතනත් තියෙන්නේ මම මට අවදි වෙලා බලනවා මම මේ මොහොතේ පවත්වන කායික හැසිරීම හරිද? මම මේ මොහොතේ පවත්වන වාචසික ක්‍රියාකාරකම හරිද? මම මේ මොහොතේ පවත්වන සිතවිලි රටාව හරියට
ඒක දැන් මේ අවදි වුනේ Tamanටනේ. මේ වෙලාවේ අනිත් එක්කෙනා කරන වැඩේ හරිද? අනිත් එක්කෙනා කියන වචන හරිද? අනිත් එක්කෙනා මේ වෙලාවේ හිතන්නේ මොකද්ද? ඒක නෙමෙයි. එහෙම වැඩත් ඇති ලෝකේ නමුත් මේ ආර්ය ප්‍රතිපදාව Tamanට අවදි වීමක්. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී පළමුවෙන් උගන්වන්නේ සතිපට්ඨානය. එහෙම නැත්නම් උපට්ඨිත සතිය, එළඹ සිටි සිහිය. තමන්ම තමන්ට අවදි වෙනවා. තමන්ම තමන්ට අවධානය යොමු කරගන්න. මම මට අවධානය යොමු කරගන්න. ඉතින් ඒ අභ්‍යාසය තමයි අපි ඔය මුල් කමඨහන් වලින් කෙරුණේ. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. සම්පජඤ්ඤ සතියට එනකොට මම ඉන්නේ ඊටාම සක්‍රීය අවස්ථාවක, ආනාපානයේදී තරම් නිෂ්ක්‍රීය අවස්ථාවක නෙමෙයි. ඊටාම සක්‍රීය අවස්ථාවක ඉන්නේ. ඒ සක්‍රීය අවස්ථාවෙත් මට පුළුවන් මට අවදි වෙන්න. මට අවධානය යොමු කරන්න. මට කිව්වා මෙතනින් අදහස් කරන්නේ මගේ කායික හැසිරීම, මගේ වචන භාවිතය සහ මගේ සිතුම් පැතුම් රටාවට අවධානය යොමු කරන්න මට පුළුවන්. එහෙනම් ඒක තමයි මේ සතිපට්ඨාන භාවනාවේ මූලික කුසලතාවය. දැන් තමන්ට අවදි වෙච්ච එක්කෙනා තමයි තමන්ගේ ආචාර ධර්මීය අංශය සකස් කරගන්න එයාට පුළුවන්කම තියෙන්නේ. සීල ශික්ෂාව කරන්න බෑ තමන්ට අවදි වෙන්නේ නැති කෙනෙකුට. එහෙම කෙනෙක් කරන්නේ නිකන් සිල්පද කියවනවා විතරයි. කොහෙදී හරි කියවනකොට ඒක කියවනවා. එච්චර. ඒ සිල්පදයෙන් කියන කාරණේ පවා දැන් දන්නවා. දන්නේ නැත්තේ නැහැ. ඒක හොඳට තේරෙනවා. නමුත් ඒ ශික්ෂාව තුල තමන් ඉන්නවද නැද්ද කියන එක දැනගන්න නම් ඒක තමන්ට අවදි වෙන්න ඕනනේ. එහෙනම් එළඹ සිටි සිහියෙන් තොරව සිල් රකින්නවා කිව්වොත් ඒක බොරු. ඒක කෙරෙන වැඩක් නෙමෙයි. මේක අපි හොඳට පරික්ෂා කරලා බලන්න. අපි එළඹ සිටි සිහිය නැති හැම වෙලාවෙම අපේ ඇතින් මොකක් හරි කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් කෙරෙනවාම කියලා අනිවාර්ය එකක් ඔබ කියනව නෙමෙයි. මේ කෙරෙන්න තියෙන ඉඩ අවස්ථාව සම්පූර්ණ විවර වෙලා තියෙන. ඉතින් ඒ අවස්ථාවේ ඉඩ වහන එක තමයි මේ එළඹ සිටි සිහින් කරා. එතකොට අපේ ආචාර ධර්මීය පක්ෂයට අපි වග කියන. වග වෙනවා. ඒක තියෙන්නේ. ඉතින් ඔය සීල ශික්ෂාවේ හැටි එහෙමයි. ළඟට සමාධි ප්‍රඥා ශික්ෂා දෙකට අපි යොමු වෙලා තියෙන්නේ දැන්. එහිලා අපි විපස්සනා සමාධියට තමයි ඇත්තටම මේ සතිපට්ඨාන දේශනාවේදී එළඹෙන්නේ. ඒ අනුව නාම රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය, ඒවයි බලපෑම, ඒවා තුලින් මතු කරන වින්දනය, මේවා හමුවේ අකම්පිතව, එහෙම නැත්නම් අනිශ්චිතව වාසය කරන්නටයි අපි හුරු පුරුදු වෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඉලක්කය. අනිශ්චිතෝ විහෙරති නච කිංචි උපාදීයති. කිසිවක් දැඩිව ගැනීමක් නැහැ. හැම දෙයක් සමගම අනිශ්චිතයි. හැම දෙයක් සමගම, ඕනම දෙයක් සමග අනිශ්චිතයි. කවර දෙයක් සමග වුවත් අනිශ්චිතයි. ඒක තමයි කුසලතාවය. ඉතින් දැන් මෙතෙන්දි විපස්සනා භාවනාවේදී මුලට ගන්නේ රූප ධර්ම, රූප කර්මස්ථාන. ඒ අනුව කායානුපස්සනා නමින් රූප කර්මස්ථාන තුනක් කායානුපස්සනාවේ ඇතුළත් වෙනවා. පටිකූල මානසිකාර, ධාතු මානසිකාර, සීවතික උපසංහරණ කියන. එතකොට ඔය තුනෙන් දෙකක් අපි අවධානයට යොමු කළා. අද අපිට තියෙන්නේ ඔකේ තුන්වෙනි. එතකොට මේ කමඨහන් තුනේදීම ඉමමේව කායං, පළවෙනි එක පටන් ගන්න ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේසමත්තක තච්ච පරියන්තම් පූර්ණ නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති කියලා.
දෙවනි කමඨහන ආරම්භ කරන්නේ ඉමමේව කායං යතාටිතං යතාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති කියලා. ශරීරෙමයි ගත්තේනේ. තුන්වෙනි කමඨහනට අපි ගියේ නෑ. අද අපි තුන්වෙනි කමඨහනට යමු වෙන්නේ. ඒකෙත් එහෙමයි. සේයත අපි පස්සේ ශරීරං කියලා ඒත් ගන්න. කායං ශරීරං කියන වචන දෙකේ ලොකු වෙනසක් හැටියට ගන්න එපා. ඒ ගන්නෙත් ඒකම. ඉතින් අපි අද තුන්වෙනි කමඨහනට අවධානය යොමු කරමු. මේක තරමක් අර කලින් දෙකට වඩා දීර්ඝයි. මේක හඳුන්වලා තියෙන්නේ සීවතික කාය උපසංහරණය කියලා. මේක නව සීවතික පබ්බං කියලා තමයි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. පබ්බ කියන්නේ දැන් අපි දන්නවනේ පුරුක. එකිනෙකට සම්බන්ධ නමුත් වෙන්කොට හඳුනාගත හැකි කොටස. එතකොට මේ තුන්වෙනි පුරුක කායානුපස්සනාවේ තුන්වෙනි පබ්බය නව සීවතික පබ්බ. මෙතන තුන්වෙනි පබ්බය කියලා කිව්වේ කායානුපස්සනාවේ තුන්වෙනි එක නෙමෙයි විපස්සනා රූප ධර්ම පිළිබඳ විපස්සනා ගමඨහන් වලට අදාළව දේශනා කරලා තියෙන තුන්වෙනි පබ්බය. ඉතින් අපි පළමුවෙන් කමඨහන සජ්ජායනා කරමු. ඊට පස්සේ අපි මේ කමඨහන පැහැදිලි කරගන්න බලමු. මේ කමඨහනේ පියවර 9ක් පෙන්වලා තියෙනවා. සීවතික කාය උපසංහරණය නව විදිහකින් කෙරේ. සීවතික කාය කියලා කියන්නේ අතහැර දැමු මලසිරු. අතහැර දැමු මලසිරු. එහි සිදුවෙන විපරිණාමය පියවර 9කින් දේශනා කරලා තියෙනවා. එතකොට ඒක නිසා මෙතන නව සීවතික කියලා නවයක් පෙන්නවා. ඒකයි. ඉතින් අපි ඒක වැඩි දුර කතා කරමු. සජ්ජායනෙන් පස්සේ හැම සීවතිකයකම පොදු කොටසක් තියෙනවා. ඉති අජ්ජත්තං වාකායේ ආදී වශයෙන්. ඒ කොටස අපි සජ්ජායනා කරන්නේ පළවෙනි සීවතිකේ සහ නවවෙනි සීවතිකේදී විතරයි. ඉතිරි හතේදී අපි ඒ දෙක අතහැරලා දානවා. ඒ කොටස අතහැරලා දානවා. මොකද අපේ සජ්ජායනා කාලේ දික් වෙන නිසා. හොඳයි. එහෙමනම් මාත් එක්ක සජ්ජායනෙට එකතු වෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මහා සතිපට්ඨාන සුත්තං. කායානුපස්සනා නව සීවතික පබ්බං. පුනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවති කාය චද්දිතං ඒකාහමතං වා දීහමතං වා ඊහමතං වා උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති යජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති
vayadhammanupassīvā kāyasmin viharati samudaya vayadhammanupassīvā kāyasmin viharati attikāyoti vāpanassa satipacchupattitā hoti yāvadeva ñānamattāya patissati mattāya anissito ca viharati na ca kinci loke upādiyati evampi ko bhikkave bhikkhu kāye kāyānupassī viharati deveni sīvatikaya punaca parang bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ kākehi vā kajjamānaṁ kulalehi vā kajjamānaṁ gijjehi vā kajjamānaṁ sunakehi vā kajjamānaṁ sigālehi vā kajjamānaṁ vividehi vā pānakajātehi kajjamānaṁ So imameva kāyaṁ upasaṁharati ayampiko kāyo evaṁ dhammo evaṁ bhāvi etaṁ anatītoti Tungini sīvatikaya Punaca parāṁ bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ Attika saṅkalikaṁ samansa lohitaṁ nahāru sambandhaṁ So imameva kāyaṁ upasaṁ harati Ayampiko kāyo evaṁ dhammo Evaṁ bhāvi etaṁ anatītoti Hataraveni sīvatikaya Punaca parāṁ bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ attika saṅkalikaṁ nimmansa lohita makkittaṁ nahāru sambandhaṁ so imameva kāyaṁ upasaṁharati ayampiko kāyo evaṁ dhammo evaṁ bhāvi etaṁ anatītoti passeni sīvatikaya punaca parāṁ bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ attika saṅkalikaṁ apagata mansa lohitaṁ nahāru sambandhaṁ So imameva kāyaṁ upasaṅharati ayaṁ piko kāyo evaṁ dhammo evaṁ bhāvi etaṁ anatītoti Hayavini sīvatikaya Punaca parāṁ bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ apagata attikāni apagata sambandhāni disā vidisāsu vikkittāni anyena hattattikaṁ anyena pādattikaṁ anyena guppattikaṁ anyena jangattikaṁ anyena ūrattikaṁ anyena pittattikaṁ anyena kataṭṭikaṁ anyena kandaṭṭikaṁ anyena gīvaṭṭikaṁ anyena dantaṭṭikaṁ anyena sīsa kaṭāhaṁ so imameva kāyaṁ upasaṅharati ayampiko kāyo evaṁ dhammo evaṁ bhāvi etaṁ anatītoti Hatvini sīvatikaya Punaca parāṁ bhikkave bhikkhu seyyatāpi passeya sarīraṁ sīvati kāya caddhitaṁ
අට්ටිකානි සේතානි සංකවන් උපනිභානි සෝයිම මේව කායං උපසංහරති අයං පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති අටවෙනි සීවතිකය පුනච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චද්දිතං අට්ටිකානි පුඤ්ජකිතානි තේරෝ අස්සකානි සෝයිම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති නවෙන් සීවතිකය පුනච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය චද්දිතං අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි සෝයිම මේව කායං උපසංහරති අයං පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමෝදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති සාදු 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 අපි දැන් මේ කමඨහන තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට මිහිලා පාවිච්චි කරන වචනේ මම කිව්වා කායං කියන වචනේ. කලින් කමඨහන් දෙකේදී ශරීරං කියන වචනේ පාවිච්චි කළා. ශරීරං කියන වචනේ පාවිච්චි කරපුවම අපේ ශරීරය තමයි ඉලක්ක වෙන්නේ. කායං කිව්වම අපේ ශරීරය මනුෂ්‍ය ශරීරය විතරක් නෙවෙයි, ඇත්තටම ඊට පරිබාහිර සියලු ශරීරයන් මේකෙදි ගන්න පුළුවන්කම තිබේ. සේසු සත්වයන්ගේ විතරක් නෙවෙයි, ගහකටත් ශරීරයක් තියෙනවා. මේ විදිහට අනිකුත් දේවල් වල ශරීරය, අපි සකස් කරපු ඇඳක පුටුවක මේසක ගත්තත් ඒකට අදාළ ශරීරයක් තියෙනවා. ඒ ඔක්කොම සකස් වෙලා තියෙන්නේ මේ රූප ධර්ම වලින්, සතර මහා භූත වලින්, පඨවි ආපෝ වායෝ තේජෝ වලින්. ඒතකොට දැන් මෙතෙන්දී යම් වෙලාවක සේයතාපි පස්සේය ශරීරං, මේ ශරීර කූඩුවක් හම්බ වෙනවා. මේ සීවතිකාය චඩ්ඩිතං. එතකොට මේක මේ පරිවර්තනයේ සම්ප්‍රදායිකව ගත්තොත් අමුසොහොනේ අතහැර දැමු. සීවතිකය කියලා කියන්නේ එවකට තිබිච්ච මලකුණු බැහැර කිරීමේ භූමි භාගය. ඉතින් වල දැමීමක් ආදී නැතුව පුරාණයේ මේ තැනක් තිබිලා තියෙනවා. සීවතිකය. එතකොට වැඩකට ගන්න බැරි ශරීර කූඩු විසිකල්ලා දාන. මරුණම කොහොමටත් අපේ මේ ශරීර කූඩුවෙන් කවුවක්වත් මේක වැඩක් ගන්නෑ. කිසිම වැඩක් ගන්න බෑ, ගන්න බෑ වැඩක්. ඉතින් වැඩක් ගන්න බැරි එක මොකටද තියාගෙන ඉන්නේ? සමහරු මෝඩකමට මේක තව එම්බාම් කරලා, තව නොයෙක් දේවල් කරලා, ඌව පෙට්ටිවල දාලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒක අතිශය මෝඩකමක්. ඉතින් වැඩකට ගන්න බැරි ඕනෑම ශරීර කූඩුවක්
බැහැර කරන එක පැත්තකට දාන එක කුණු කොටට දාන එක තමයි කලිය යුත්තේ ඒක. මහා පොළොවට දිරාපත් වෙන්න අතහැරලා දා. ඒක සාමාන්‍ය ස්වභාවය. දැනටත් අපිට තියෙන්නේ ওই වගේ සීවතික කාය නැත්තම් දැක ගන්න පුළුවන් සීවතිකයන් ඕන තරම් තියෙනවා. හොඳම උදාහරණය තමයි නාගරික කුණු කඳු. වර්තමානයේ තියෙන සීවතික ඔය. හැමෝම මේ වැඩකට ගන්න බැරි ශරීර කූඩු එතෙන්ට ගිහිල්ලා දාන. දැන් වෙන රටවල් වල තියෙනවලු වාහන ගිහිල්ලා අතහැරලා දාන තැන්. ඉතින් වැඩක් ගන්න බැරුණා මෙතෙන්ට ගිහිල්ලා දාන. ඒක වාහන වල සීවතිකය. අමුසොහොන්. ඔය වගේ දැන් මේ වෙන්වෙන් කරගත්ත අමුසොහොනුත් තියෙන. සොහොන් සුසාන. ඉතින් අපේ මනුෂ්‍ය ශරීරයේ විසි කරලා දාන අමුසොහොන් වෙන සොහොන් වෙනම තියෙනවා දැන්. දැන් නම් ඉතින් මතු පිට දාන්නේ නැහැ ඒවා. වලලානෝ වලක් කපලා. එක්කෝ උච්චල දාන. දැනට ක්‍රමයේ එහෙමයි. පුරාණේම තිබුණා. එතකොට ඔය අමුසොහනකින් සීවතිකයකින් අපිට හමු වෙනවා යම්කිසි කායම්. දැන් මෙතන ගන්නෙ ඇත්තටම මේ අර අනිකුත් කාය නෙමෙයි මනුස්ස කායක් මෙතෙන්ට අරගෙන තියෙන්නේ. මනුස්ස හරි සත්ව කායක් කියලා අපි ගමු. චේයතාපි පස්සේය ශරීර යම් විටක අපිට දකින්න ලැබෙනවා. දකින්න ලැබෙන්නේ නම් සීවතිකයෙන් යම් කිසි අතහැර දැමෝ චඩ්ඩිතං කියන්නේ අතහැර දැමෝ කියන එක. ඒකේ ස්වභාවය කියනවා පළවෙනි සීවතිකයේදී මේ සීයතාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා. අපාට මැරිලා එක දවසක් හරි දවස් දෙකක් හරි තුනක් හරි ගත වෙලා තියෙන්න පුළුවන්. උද්දමාතකං විනීලකං විපුබ්බක ජාතං ඉදිමිලා කළු වෙලා පෝජාව ගලන එකක් තියෙනවා. මේකක් හමු වෙනවා ඉතින් එහෙම හමු වෙන්න පුළුවන්. ඉතින් එහෙම හමු වුණොත් ඔන්න උපසංහරණය කරා. සෝයිම මේව කායන් උපසංහරති. මොකද මේ උපසංහරණය කරනවා කියලා කියන්නේ? දැන් ලැබිලා තියෙන්නේ ඇහැට දකින්න හම්බ වෙන්නේ අතපත ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ නහයට දැනෙන්නේ වෙනත් කයක් තමන්ගේ කය නෙමෙයි වෙනත් කයක් ඒක කවුරු හරි ගෙනල්ලා විසි කරලා දාලා තියෙන දැන් ඒකෙන් වැඩක් ගන්න බැරි නිසා එතකොට මේක දැක්ක කෙනා උපසංහරණය කරනවා ඒක හරියට අර අත්ූපනායක ක්‍රමයේ වගේ තමන්ට දාලා බලනවා කියලා කියන්නේ සංසන්දනය කරලා බලනවා. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝ. ඉතින් මේකත් මේ දැන් එතෙන්දි බලන්න පාවිච්චි කරලා තියෙන වචනේ කායෝ කියලා. අර ශරීර කියන වචනේ නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකත් තිබිච්ච කයක්. මගේ ශරීරය වගේම තිබිච්ච එකක් නේ. දැන් මගේ ශරීරයේ තියෙනා වගේම පණ ඇතුව එහා මෙහා යන ක්‍රියාකාරී වෙන ශරීරයක්. අයම් පිකෝ කාය. ඒවන් ධම්මෝ ඒවන් භාවේ. මේක තමයි ධර්මතාවය. මේක ලෝක ස්වභාව ධර්ම. ඒවන් ධම්ම. ඒවන් භාවේ. මේක තමයි මේකේ භාවිතය. නේ? ඒ මේක පණ තියෙනකොට පාවිච්චි වෙනවා. පණ නැතුණා විසිකරලා දාන. ඔච්චර රූප ධර්ම වලින් සතර මහා භූත වලින් සකස් වෙච්ච උපාදාය රූප වල නැත්තම් ශරීර වල කාය වල භාවිතය ඔච්චරයි. ඔච්චරයි. ඉතින් ඔතනින් එහාට ඕක ගෙනියනවා නම් ඒ තියෙන හරිම මෝඩකමක්. අවිද්‍යාව. ශරීර රූප කායන් සම්බන්ධයෙන් පණ තියෙනවා නම් වැඩ ගන්න පුළුවන් නම් වැඩ ගන්න. වැඩ ගන්න බැරි වුණාම අමසෝනට විසි කරලා දාන්න. එච්චරයි. ඉතින් ඔහොම විසි කර එක ශරීරය ඉතින් ඉතිරි ඒවයින් කියවෙන්නේ ඒවා අපි එකින් එක විස්තර කරන්න නොකරත්
සරල වශයෙන් අපි ඒක බැලුවොත් දෙවෙනි එකේදී කියන්නේ අර තව ටිකක් මේක කුණු වෙනකොට පරණ වෙනකොට ඉතින් සතුන් කන්න පටන් ගන්නවා සීතා විපස්සී ශරීරං සීවති කාය චද්දිතං කාකේහි වා ගජ්ජමානං උලලේහි වා ගජ්ජමානං කියලා පියාඹන සතුන් හරි එවිදින සතුන් හරි බඩගාන සතුන් හරි පුරා කොඹි හරි මේක ඔය තියෙන නම් ටිකක් දාලා තියෙන්නේ ඒක අපිට එච්චර වැදගත් නැහැ සතුන් කන්න පටන් ගන්නවා මේ සත්ව ආහාරයක් බවට පරිවර්තනය වෙනවා දැන් අපි ඇඳක් පුටුවක් මේසයක් වීසි කරත් ඒක වියෝ ගන්න පටන් ගන්නවානේ අපේ ශරීරය විසි කරලා දැම්මම ඒක ඉතින් ඔය ඒක කන සතුන් ඉන්නවා ඉතින් ඒ සතුන් ඇවිල්ලා ඒක කවලා ඒක තමයි අයම්පිකෝ වායෝ එවන් ධම්මෝ එවන් භාවි මේක තමයි මේකේ ස්වභාවය ඒකයි ස්වභාවය ඉතින් ඕක අවබෝධ කරගන්න මේ ශරීරයේ ස්වභාවය මේකයි කියලා ඊළඟ පියවරට එනකොට පෙන්නනෝ දැන් එහෙම සතුන් කාලෙන ගියාම අට්ටික සංකලිකන් සමංස ලෝහිතන් ආහාර සම්බන්ධ ඇට සැකිල්ල දැන් තියෙන එක මස්ලේ සහිතව ආහාර සම්බන්ධතාවයක් සහිතව තියෙන අවස්ථාවක් හමු වෙනවා යම් ප්‍රමාණයකට ඇට සැකිල්ලේ සමංස ලෝහිතන් මස්ලේ යම් ප්‍රමාණයකට තියෙන ආහාර සම්බන්ධයෙන් ඇට සැකිල්ල එකට බැඳිලා තියෙන ඒ ලක්ෂණ ඒ ස්වභාවයෙන් තියෙන අවස්ථාව. ඉතින් එතකොටත් අයම්පි කෝකායෝ එවන් ධම්මෝ එවන් භාවි උපසංහරණය කරන. මගේ ශරීරයත් උවම දාලා තියුණොත් ওই ටික තමයි වෙන්නේ කියලා. මේ තුන්වෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාවට ආපුවාම සීයතා විපස්සී ශරීරං සීයති කාය චද්දිත අට්ටික සංකලික නිම්මංස ලෝහිත මක්කිටන් ආහාර සම්බන්ධ. අට්ටික සංකලිකන් ඇට සැකිල්ල දැන් අර මස්ලේ නැහැ මොනාට නහර සම්බන්ධ වෙලා තාම තියෙනවා විසිරිලා නැහැ ඇට සැකිල්ල ඒකයි මෙතන කියන්නේ ඒ විදිහට තීකත් උපසංහරණය කරන තමන්ට යොමු කරලා බලන හතරවෙනි අවස්ථාව පස්වෙනි අවස්ථාවට ආපුවාම අට්ටික සංකලිකන් අපගත මන්ත්‍ර ලෝහිතන් නහරු සම්බන්ධ එතකොට ඇට සැකිල්ල තියෙනවා මස්ලේ අපගත. ඒකෙන් බැහැර වෙලා. නහර සම්බන්ධේ. ඒකත් බැහැර වෙලා තියෙන්නේ. නමුත් ඇට සැකිල්ල එක විදිහකට තියෙනවා. පස්වෙනි අවස්ථාව, හයවෙනි අවස්ථාවට එනකොට ඇට සැකිල්ල විසිරිලා ගිහිල්ලා තියෙන්නේ. අට්ටික සංකලිකම් ඒ ඇට සැකිල්ලක් නෙමෙයි දැන් එතන කියන්නේ. මේ අවස්ථාවේ ඉතින්ද කියන්නේ අට්ටිකානි කියලා. අට්ටිකානි අපගත සම්බන්ධානි. අර සම්බන්ධයේ කැඩිලා ගිහිල්ලා. දැන් ඒව තැන් තැන් වල තියෙන්නේ. දිසා විදිසාසු විකිත්තානි. නොඑක් දිසාවල විසිරීලා තියෙන්නේ. දැන් ඇට සැකිල්ලක අට්ටි සංකලිකයක විදිහට නෙවෙයි තියෙන්නේ. කැලි බැරි ටිකක් තියෙන්නේ. තැන් තැන් වල විසිරීලා බල්ලෝ කපුටු අරන් ගිහිල්ලා. අතේ එක තැනක කකුලේට එක තැනක දත් ටික එක තැනක උළු කට්ට තව තැනක කාගේද කියලා මේව හොයාගන්න බැහැ දැන් කිසිම අනන්‍යතාවයක් නැහැ ඒකයි ඉතින් තවත් ඉස්සරහට හත්වෙනි අවස්ථාව පැහැදිලි කරනවා චේයතා විපස්සේ ශරීරං සීවති කාය චද්දිතං අට්ටිකානි සේතානි සංගවන් උපනිබාන මේකේ මේ ඇටවල මේ වර්ණයත් වෙනස් වෙන කාලයක් යනවා. කාග ගෙඩි පැහැට එනවා කියන. ඊළඟට අටවෙනි අවස්ථාව පෙන්නනවා. අට්ටිකානි පුඤ්ජකිතානි තේරෝ වස්සකානි. ඒ කියන්නේ සීවතික යේ නැත්තම් අමුසෝනේ සොහොම් පල්ලා. ඔහොම විසිරලා ගියාම තැන් තැන් වල අමුසෝනේ ඉඩ ගන්න ඕන නිසා ඒ ඇටගොඩවල් එක තැනකට ගොඩ කරනවා. දැන් විවිධ මල සිරුරු වල තිබිච්ච ඇට එක ගොඩක් කරලා තියෙනවා. කාලයක් යනකොට අපිට පේනවා එක පැත්තක විශාල
ශරීර වලින් ගැලවී ගියට ගොඩක් තියෙනවා. අන්තිමට ඉතුරු වෙනවා එහෙම ටිකක්. අටවෙනි අවස්ථාවට එනකොට. ඊළඟට නවවෙනි අවස්ථාවේ පෙන්නනවා අට්ටිකානි පූතේනි චුන්නක ජාතානි. අර ඇටත් කාලයක් යනකොට කැඩිලා බිඳිලා යනවා. ඇටේක ස්වභාවයෙන් දකින්න බෑ. දැන් ඇටේක ස්වභාවයෙන් තියෙනකොට අපිට ඒක අඳුන ගන්න පුළුවන්. මේක හිස් කබලය. මේක අතේ මේ ඇටේ. මේක ඉල ඇටේ. ආදි වශයෙන් කිය. ඒවත් කැඩිලා බිඳිලා යනවා. අට්ටිකානි පූතේනි චුන්නක ජාත. පූති කියලා කියන්නේ දිරාපත් වෙනවා කියන අදහස. චුන්නක සුණු විසුණු වෙලා යනවා. තවත් කුඩා කුඩාවට කැඩිලා බිඳිලා යනවා. එච්චර. ඉතින් ওই විදිහට මේ ශරීරයක සිද්ධ වෙන විපරිණාමය විපර්යාසය ඉතින් නුවණින් දකින්න. ඉතින් මෙතෙන්දිත් අර අනිත් කමඨහන් වල වගේම ඉති අජ්ජත්තං වා කියලා තමයි පටන්ගෙන තියෙන්නේ. නමුත් මට තේරෙන විදිහට මගේ අත්දැකීම් විදිහට මේකේ පටන් ගන්න ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා. අපිට සීවතික කායෙන් පළමුවෙන් දැක ගන්න ලැබෙන්නේ බහිද්ධා කාය. ඒ බහිද්ධා කාය තමයි අජ්ජත්ත කායයට උපසංහරණය කරලා බලන්නේ. මෙන්න මේ බාහිර රූපකායක් හම්බෙලා තියෙනවා. ඉතින් ওই රූපකාය අජ්ජත්ත කායයට උපසංහරණය කරලා බලනවා. තමා වශයෙන් සලකන තමන්ගේ ශරීරය. එතකොට පේනවා ඉතින් මේකට වෙන දේ තමයි මේකට වෙන්නේ. මේකේ අමුතුවෙන් මේ රූපකායට තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න දෙයක් නැහැ. මේක අනිත්‍ය අනාත්ම ධර්මතාවය. ඒක. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ මල සිරුරක් ගත්තේ මේ කාරණේදී? වෙනත් එකක් ගත්තේ. දැන් අර කලින් අවස්ථා දෙකේදීම තමක්ගේ ශරීරයේ ඔස්සේ මේක කරගන්න පුළුවන්. නමුත් මරුණයින් පස්සේ ශරීරයකට සිද්ධ වෙන දේ පුද්ගලයෙකුට දැක ගන්න බෑ. තමන්ගේ ශරීරයට සිද්ධ වෙන දේ මරුණයින් පස්සේ තමන්ගේ ශරීරයට සිද්ධ වෙන දේ ඒ පුද්ගලයාට කවදාවත් දැක ගන්න බෑ. ඒක තමයි ධර්මතාවය. එහෙනම් ඒ පිළිබඳවත් යම් හැඟීමක් ඇති කරගන්න තමයි මේ සීවතික චද්දිත කායන් උපසංහරණය කිරීමේ මේ කමඨහන අපිට දීලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ නම් අපිට සමහර වෙලාවට ওই වගේ මලසිරුරු හමු නොවෙන්න පුළුවන්. දැක ගන්න ලැබෙනවා වෙන්න පුළුවන්. මොකද දැන් මලසිරුරු වල ස්වභාවිකත්වය බොහෝ වෙලාවට වළක්වලානේ තියෙන්නේ. ස්වභාවිකව මරුණයින් පස්සේ සිද්ධ වෙන ඔය උද්දුමාතිකං විනීලකං විපුබ්බක ජාතං. ඔව දැන් එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඉදිමෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඉදිමෙන්න හේතු වෙන කාරණා ටික වළක්වලා ඉතින් මලසිරුරු ඉදිමෙන්න දෙන්න නොදී තියන් ඉන්න. දවස් කීපයක් ඉතින් මේක බලනකම් අයින් කරගන්නක. විනීලකම් කළු පැහැගන්නේ මේක වළක්වලා ඉතින් ඔය පුයර් ටිකක් එහෙම පවුඩර් ටිකක් එහෙම දාලා මේ මලසිරුරු ඉතින් එහෙම වළක්වලා තියෙනවා. ඊළඟට විපුබ්බක ජාතම් මේ කෝජාව ගලන කොටස් අයින් කරලා ඒ ඇතුළට මොන හරි දාලා ඕජාව ගලන එකත් වළක්වලා තියෙනවා දවස් කීපයක. ඉතින් මේක දවස් දෙක තුනක් තියාගෙන බල බල ඉන්නවනේ. ඉන්නකොට මේ විනීලක විපුබ්බක මේ ටික හමු වෙන්නේ නැහැ ඉතින්. ඒකයි. මොකද මේක අතහැරලා නැහැ. මේ අපේ ගේ මැද්දේ තාලේ තියන් ඉන්න මේ මලසිරුර අතහැරලා නැහැ. ඒක ඥාතියෙන් අල්ලගෙන ඉන්නේ. අපෝ ඒකට එහෙම වෙන්න දෙන්න බෑ. ගඳ ගහන්න දෙන්න බෑ. ඕජාව ගලන්න දෙන්න බෑ. ඉදිමෙන්න දෙන්න බෑ. ඉතින් රසායනික උපක්‍රම අරෝමයේ යොදලා මල්සාලාකරුවන්ට කියලා ඒක මෙහෙම. ඒ මොකද ඒක චඩ්ඩිත කාය නෙමෙයි අතහැර දැමු එකක් නෙමෙයි. තාම අල්ලගෙන ඉන්නේ. අයිතිකාරය අල්ලගෙන නොහිටියට ඥාතීන් මේක අල්ලගෙන ඉන්නේ. ඒක නිසා ඒකේ ස්වභාවිකත්වයට ඉඩක් නැහැ. අල්ලන් ඉන්න. අතහැරපු ගමන් ස්වභාවික වෙනවා. ඒක නිසා මෙතන චද්දිතං සීවතිකාය චද්දිතං
ශරීරම් පස්සෙය කියලා කියනවා. අන්න එහෙම එකක් යම් දවසක අපිට හම්බ වුණොත් අතහැර දැමෝ සුරුරා. තමයි මේවා අපිට හම්බ වෙනවා. සත්ව ශරීරය එහෙම. එහෙම හම්බ වෙන ඕනතරම්. ඒකේ අර ලක්ෂණ ටික අපිට හොඳට පේනවා. ඉදිමිලා පැහැය වෙනස් වෙලා ඕජාව ගලනවා ගඳයි සතුන් එනවා සතුන් වහනවා මුන් එන්නේ මොකටද කන්නනේ මේක ඔය ලක්ෂණය අපිට පේනවා ඉතින් ඕක තමයි මේ අපේ ශරීරයේ ස්වභාවය ඕක ඉතින් අපි හංගල වහලා තියෙනවා නමුත් මේ ප්‍රකට කරන්නේ මොකද්ද යථා භූතය ඇත්ත තත්වය සබා දහමේ තියෙන දෝක තමයි ඉතින් එතකොට මේ රූපකායත් එක්ක තියෙන මේ මෝඩ වැඩ ටික ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් අපි කරගෙන යනවා මෝඩ වැඩ ටික ඉබේම නතර වෙනවා ඊට පස්සේ අපිට ශරීරයේ සම්බන්ධයෙන් තියෙන්නේ සජීවීව ඉන්න කාලේ නම් පණ තියෙන කාලේ නම් අපිට තියෙන්නේ සරල නරත්තුවක් විතරයි ගෙවිගෙන යන සතර මහා භූත වෙනුවට සතර මහා භූත ටිකක් එකතු කිරීම විතරයි මේ ශරීරයේ තියෙන්නේ. වේගයෙන්ම ගිවිල යන්නේ වායෝ ධාතුව ශරීරයේ තියෙන. ඒකයි අපි උෂ්ම ගන්න. ඊළඟට ගෙවිගෙන යන ආපෝ ජලය. ඒකත් අපි පිටින් විට වතුර ටිකක් පානයක් කරනවා. ඊළඟට පඨවි ඝන දේ සකස් වෙන විදිය ආහාර පාන ටිකක් ගන්න. ඊළඟට තේජෝ උත්තේජක ගති ශක්තිය පාන ක්‍රියාශීලී ගතිය ඇහි පේන ගතිය කනේ ඇහෙන ගතිය නාසයේ දිවේ කයේ ප්‍රසාද ගුණය මේවට තමයි උත්තේජක කියන්නේ වර්ණය ගන්ධය රසය ඕජාව මේවට තමයි උත්තේජක සාධක කියන්නේ ඔක්කොම තේජෝ ධාතුවටයි තියෙන්නේ ඉතින් ඒක අඩාල වෙනකොට අඩපණ වෙනකොට අපි ඉතින් තේජෝ ධාතුව විවිධ ක්‍රමවලින් අපි සකස් කරගන්නවා ඔච්චරයි. ඓතිහාසික ශරීරය සම්බන්ධයෙන් අපිට කරන්න නැහැ. කරත හැකි උඩ පැනලා දඟලලා මේ තාක්ෂණයේ පාවිච්චි කරගෙන තව ලොකුවට වීදම් කරගෙන ওই ශරීරය සම්බන්ධයෙන් නොඑක් දේවල් කරන්න පුළුවන්. හැඩවැඩ කරත හැකි, ලස්සන කරත හැකි, අලංකාර කරත හැකි. ඈ ධාරණ මණ්ඩන විභූෂණ කරන්න පුළුවන්. ශරීරය අල්ලගෙන ඕන දෙයක් කරත හැකි. හැබැයි කෙරුවට වැඩක් නැහැ. සබාධමිත ඉන්දුව වෙනස් කරන්න බෑ කාටවත්. ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝ. මොකද්ද මේ අනතීතෝ කියන්නේ? අතීත කියන්නේ ඉක්මවා ගියා කියන එකයි. අනතීතෝ කියන්නේ ඉක්මවන්න බෑ කියන එකයි. මේ ස්වභාවයේ මේ භාවිතය ඉක්මවන්න බෑ. ස්වභාවේ නම් මේක අනිත්‍යයි විපරිණාමයි පටිච්ච සමුප්පන්න භාවිතේ නම් පණ තියෙනකොට මේක පාවිච්චි කරන විවිධ විදිහට පණ නැති වුණාම විසිකලා අතහැරලා දාන චඩ්ඩිතයක් වෙනවා ඒ චඩ්ඩිතයක් කියලා කියන්නේ අත්හැල දෙයක් වැඩක් නැහැ විසිකලා දැන් ඉතින් ඔන්න ඔය විදිහට මේ සීවතික කාය කමඨහනෙනොත් අපිට ඉදිරිපත් වෙන්නේ රූප ධර්මවල යථා ස්වභාවය. ඇයි මේ රූප ධර්ම පිළිබඳ මේ යථා ස්වභාවය විපස්සනාව, විදර්ශනාව, යථා භූත ඥාන දර්ශනය, නිබ්බේතික පඤ්ඤාව උගන්වන්නේ? මේ දුක්ඛ සත්‍යය හරහා ගිහිල්ලා බැලුවොත් තමයි මේකේ අවශ්‍යතාවය පේන්නේ. අපි මේ රූපකාය පිළිබඳ යථාබෝධය නැති වුණාම රූපකායට එක්ක ඇලෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙන ගති ලක්ෂණ වලින් ගැටෙනවා. එහෙම නැත්නම් මුලා වෙනවා. රූපකායේ තියෙනවා අර අනුකූල ගතිය, සුඛ ගතිය, සුභ ගතිය. අස්සාදේ. ඒක තියෙනවා රූපකායේ. ඕනම රූප ධර්මයක තියෙන. හැබැයි මේකේ යථා ස්වභාවය නොදකින කෙනා ඒ අස්සාදයට අනුකූල ගතියට සුභයට සුඛයට සුචියට ඇලෙනවා. ඒකම මේකේ තියෙන ආදීනමය අසුභය අසුචිය
පටිකූලය තියෙනවා. ඉතින් ශාරීරික යථා ස්වභාවය නොදකින කෙනා ඒකත් එක්ක ගැටෙනවා. ඊළඟට මේකේ විවිධ ගතිගුණ ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව තියෙනවා. පිනවන පෙළන. ඒ වයින් සමහරට මුලා වෙනවා මේවා නිත්‍යයි කියලා හිතා ගන්නවා. වෙනස් නොවිය යුතුයි කියලා හිතා ගන්නවා. ආත්ම විදියට ගන්න ඕනේ මං කැමති විදියට මට ඕන හැටියට මගේ ශරීරයේ තියෙන්න ඕන මං කැමති විදියට මං පවත්වාගෙන යනවා කිය. ඉතින් එහෙම කරනවා. ඉතින් එහෙම කරාට ඒකෙන් විදියට පවත්වන්න බෑ. පවත්වන්න පුළුවන් කියන අවිද්‍යාත්මක මෝඩ ප්‍රවේශයන් ඕන තරම් ලබා දීලා තියෙන සමාජය. දැන් මම මේ පහුගිය දවසක බලාගෙන හිටියා මේ කාන්තාවන්ගේ කොණ්ඩ ය සකස් කිරීමට අදාළ විකුණුණු ලබන යම්කිසි දෙයක් පිළිබඳ වෙළඳ දැන්වීම. ඉතින් ඒකේ පෙන්වන්නේ මේ ඔබේ කේශ කලාපය ඔබ කැමති විදිහට තියාගන්න පුළුවන්. ඔබ කැමති කොයි විදිහටද? ඒ ඕනම විදිහකට ඔබේ කේශ කලාපයේ කේශ තියාගන්න පුළුවන් කියලා. ඉතින් මේවා අපිට හරි ගැඹුරු කමටහ. ඉතින් මම ඒක බලාගෙන හිටිය කීප වතාවක් ඒක රූපවාහිනියේ ප්‍රචාරය වෙන වෙලාවල් හරිම මෝඩයි. නමුත් ඉතින් ඒක වෙළඳ කලාවේ එහෙම තමයි. ඔබේ කේශ කලාපේ තියාගන්න කැමති ඔබ කොයි විදියටද, කොයි හැඩයටද, කොයි වර්ණයටද, කොයි ආකාරයටද, මොන විදිහේ උපයකින්ද, ඒ ඕනම විදිහක ඔබට ඒක පවත්ව ගන්න පුළුවන්. ඒ සඳහා මෙන්න ක්‍රමය. මේ දේ භාවිතා කරන්න. ඉතින් අර මේ රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගෙන නැති ඕන කෙනෙක් මෙතෙන්දී මෝහයටපත් වෙනවා, මුලා වෙනවා. මුලා වෙලා එතන ඉඳලා ඉතින් ඒකත් එක්ක තමයි. ඉතින් ඒකයි මේ දුක්ඛ සත්‍යය ඇතුලේ අපි දකින්නේ ඔන්නෝවා. මේ මෝඩකම් විසින්, අවිද්‍යාව විසින් තම තමාම විසින් තමා කරා පමුණුවා ගන්න ගනු ලබන දුක්ඛ දෝමනස්. ඉතින් මම ඔයක නිදර්ශනයක් විතරයි දෙන්නේ. ඒක නිසා මේ කේශ කලාපය සම්බන්ධයෙන් ඔය අනිත් ඒවත් එහෙමම තමයි. ශාරීරික අනිත් කොටස් බාහිරේ තියෙන සමහර දේවල්. ඒ හැම එකක්ම නිත්‍ය සංඥාවට දාගෙන, ආත්ම සංඥාවට දාගෙන, සුඛ සංඥාවට දාගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවික தත්ත්වය තේරුම් නොගැනීම නිසා ඉතින් එහෙම දාගෙන වැඩ කරගෙන යනවා. නමුත් හම්බ වෙන්නේ නිත්‍ය සංඥාවෙන් යන්නේ කෙනාට හැමතිස්සෙම හම්බ වෙන්නේ අනිත්‍ය ධර්මතාව. ඉතින් එතනම දුකයි. සුඛ සංඥාවෙන් යන එක්කෙනාට හැමතිස්සෙම මුණ ගැහෙන්නේ දුක්ඛ ධර්මතාව. අත්ථ සංඥාවෙන් යන කෙනාට නිතරම මුණ ගැහෙන්නේ අනත්ථ ධර්මතාව. ඉතින් එතනම ඒතනත් දුකටපත් වෙනවා. ඒකයි බුදුදහමේ මේ රූප ධර්ම, රූපකාය, භෞතිකදී වල යථා ස්වභාවය පෙන්වන්නේ. උතනින් රූප ගැටලුව, රූප නඩුව, රූපේ පිළිබඳ අවිද්‍යාව, අවිද්‍යාවෙන් කරපු මෝඩ වැඩ ටික ඔක්කොම ඉවර වෙනවා. කායానుපස්සනා ඉවර වෙනකොට ඕක අවසන් වෙනවා. හරියට වැඩුවනම් යම් කෙනෙක් කායానుපස්සනාමේ කමඨහන් තුන, පටිගෝල මානසිකාරයේ, ධාතු මානසිකාරයේ, ජීවතික මානසිකාරයේ හරියට වැඩුවනම් ඔය රූප ධර්ම පිළිබඳ ගැටලුව ඉවරයි. අවසන්. ආයෝග පිළිබඳ කිසිම ක්ලේශයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් හොඳයි. අපි කමටහන ඔය විදිහයි. මේකේ අග තියෙනවා. ඉතින් අජ්ජත්තං වාකායේ බහිද්ධා වාකායේ, අජ්ජත්ත බහිද්ධා වාකායේ කියලා. ඉතින් මෙතෙන්දි පොඩි වෙනසක් තියෙන මං අර කලින් කිව්වාගේ බහිද්ධා කායකින් තමයි පටන් ගන්නේ කමටහන. ඒක තමයි අජ්ජත්ත කායයට ගෙනල්ලා අජ්ජත්ත බහිද්ධා ભેදේ අතහැරලා දානවා. ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒවන් ඒතං අනතීතෝ කියලා. මේක තමයි ධර්මතාවය, මේක තමයි භාවිතය, මේකෙන්
මේක ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ කියලා. මරණයෙන් පස්සෙත් තමන්ගේ ශරීරයට සිද්ධ වෙන දේ. ඉතින් ওই විදිහට සමුදය වය නේ ආදි වශයෙන් ඕකේ දකින අට ගැනීම වේ. දැක්කම ඔන්න අත්තිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අත්තිකායෝ ඉති. එහෙම කයක් ඇතැයි යන අදහස පවා අපි විවාහාර වශයෙන් අත්තිකායෝති කියලා කිව්වට ශරීරයක් ඇත කියලා විවාහාර වතෙන් සමෝතික වශයෙන් අපි කිව්වට එහෙත් ඒක පිළිබඳ සිහිනුවණක් පහළ වෙලා පහළ වුණාම සතිපච්චපට්ඨිතා හෝති. එතකොට තියෙන්නේ හුදෙක් යාව දේව ඥානමත්තා සතිමත්තා. ඥාන මාත්‍රයක් සති මාත්‍රයක් විතරයි තියෙන්නේ. කයක් ඇත කිව්වට ඒක සම්මුතික වශයෙන්. ඒක ඔය හටගෙන විපරිණාමයේ වෙමින් පැවතිලා නැති වෙලා යන එක. ඒකයි. ඉතින් ඔතෙන් තැනකොට අනිශ්චිතෝ විහෙරති නච කිංච උපාදීය. මේ රූප ධර්ම පිළිබඳ අනිශ්චිත වෙනවා අපි. අපේ මනස අනිශ්චිත වෙනවා. මේ නිශ්චිත වෙන්නේ මනස. තණ්හා මාන දිට්ඨි වලින් නිශ්චිත වෙනවා. ඉතින් අනිශ්චිත වෙනවා. ඒ කියන්නේ ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. රූපකාය රූප ධර්ම ශරීර පිළිබඳ. ඒකයි. හොඳයි අපි ඔතනින් ඔය කමඨහන් සාකච්ඡාව නිමා කරලා ඉන්නද වගේ අපි බලාපොරොත්තු වෙනවා අපේ සාකච්ඡා මණ්ඩපයේ මේ භාවනා පුහුණු වැඩමුළුවේ ඉන්න කල්‍යාණ මිත්‍රයන්ට අපි ඉඩ අවකාශ සැලසෙනවා. අපි කමඨහන් තුනක් සාකච්ඡා කරලා තියෙනවා මේ දක්වා. රූප ධර්මයන්ට අදාළව, රූප කායයට අදාළව. ඉතින් ඒ තුනෙන් කවරක හෝ ඒ වයසරු කරගෙන යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් අනවබෝධයක් තියෙනවා නම් ඒවා අපි කතා කරමු. ඊළඟට මේ රූප ධර්ම පිළිබඳ කමඨහන් මෙතනින් අවසන් වෙනවා. ඊළඟට තියෙන වේදනානුපස්සන නාම පැත්තයි පටන් ගන්න. ඒ නිසා රූප ධර්ම පිළිබඳ යම් කිසි විචිකිච්ඡා සක සංකාදී තියෙනවා නම් ඒවත් අපි කතා බහ කරමු, සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් කමඨහන් සාකච්ඡා කිරීමට අවස්ථාව. තෙරුවන් සරණයි සම්මාස. තෙරුවන් සරණයි. සම්මාස උපාදාය රූපක පොඩි විස්තර කරන්න පුළුවන්ද? ඔව්. දැන් රූප පැහැදිලි කරන අවස්ථාවල බුදුරජාණන් වහන්සේ නාම සහ රූප නැත්නම් නාම රූපය මේ භෞතික දේ භෞතික නොවන දේ පැහැදිලි කරන අවස්ථාවේ ඉස්සර වෙලා ගන්න රූප කොටස. ඒක පැහැදිලි කරන්නේ චත්තාරෝ මහා භූත. මේ මහා භෞතිකය මහා භූතය ස්වභාවයන් හතරකින් පැහැදිලි කරන අපිට ගෝචර වෙන විදිහට අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන ස්වභාවය විදිහ තමයි මේ ගන්නෙ. පඨවි, තදට, ගොරෝසුවට, ඝනට එක තැනක රැඳිලා තියෙන ස්වභාවයෙන් තියෙනවා සමහර වෙලාවට භෞතික දේ. ඊළඟට ආපෝ කියන්නේ වැగిරෙන, වැක්කිරෙන, ගලාගෙන යන ස්වභාවයෙන් පවතින. මේක අපේ ශරීරය තුලත් බාහිරයෙන් දෙකෙම මේ ගන්නෙ. ඊළඟට වායෝ ස්වභාවයෙන් තියෙනවා, හමා යන සැහැල්ලු ස්වභාවයෙන් තියෙනවා. ඊළඟට තේජෝ කියන්නේ අර කය මනස දෙක උත්තේජනය කරන ශක්ති විදියට වර්ණ ගන්ධ රස ගුණ සීතල උෂ්ණ රළු මුදු බව ශක්තිය පන ආදී වශයෙන් අපි කියන තේජෝ ස්වභාවයෙන් තියෙනවා. එතකොට මේ ස්වභාවයන් හතරක් විදියට පෙන්වුවට මේ තේරුම් ගැනීම සඳහා පමණයි මේ ස්වභාවයන් හතර පෙන්න.
පටවියාපෝ ආයෝ තේජෝ ඝන ද්‍රව වායු ශක්ති කියලා අපිට ඔහම ගන්න පුළුවන්. හැබැයි මේ හතර නිතරම තියෙන්නේ එකට ගොනු වෙලා. එකට එකතු වෙලා. එතකොට ඒ එකට එකතු වීම හඳුන්වන්නේ උපාදාය කියලා. උපාදාන නෙමෙයි උපාදාය. එකිනෙකට බද්ධව එකිනෙකට මිශ්‍රව එකිනෙක මත යැපෙමින් පවතින්නේ සතර මහා භූත. මෙන්න මේ එකට ගොනු වී පවතින ස්වභාවය තමයි උපාදාය රූපය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් උදාහරණයට අපි නිතරම ගමු මේ ඉමමේව කායං. මේ ශරීරය ගත්තොත් මේ ශරීරය අපිට හොඳට මේ ස්පර්ශ කරලා බැලුවොත් මේකේ පටවි ඇටියට පටවි තද ගතිය අපිට හමු වෙනවා යම් යම් තැන්වල. දත් ඇට නිය පොතු වගේ තැන්වල පටවි ගතිය අපිට පැහැදිලිවම ප්‍රකටවම තියෙනවා. ඊළඟට මස් ආදී දේවල් වල පටවි ගතිය තියෙන නමුත් පටවි ගතිය ටිකක් අඩුවෙන් ආපෝ චුට්ටක් වැඩි වෙනවා. ඊළඟට මේ ගලා යන ස්වභාවයන් අපිට තියෙනවා. ශරීරයෙන් බැහැරට ගලා යන දේවල් අපි හොඳට දන්නවා. හොඳටම අපි දකින දේ තමයි දහඩිය සහ මුත්‍රා. කටේ තියෙන කෙල. ඇහි කඳුළු. දැන් ඔය ගලායි ගලාගෙන. ඒවා භෞතික භෞතික දේවල්. ওই වගේ ආපෝ කොටස් තියෙනවා. අභ්‍යන්තරයේ ගලාගෙන යන නිතරම අතු බාහිරට ගලන. එහෙම තියෙනවා. ඊළඟට වායෝ. හැමතිස්සෙම පේනවා. වායු ධාතුව ඇතුළට ගන්න පිට කරනවා. ඊළඟට මේ ශරීරයේ ඉඩ තියෙන අවකාශයේ තියෙන හැමතැනම වායු ධාතුව පවතිනවා. සමහර වෙලාවට පිම්බෙනවා, සමහර වෙලාවට ඇකිලෙනවා. හිර කරන තද කරන වෙලාවල් තියෙන වායු ධාතුව විසින් තෙරපන අවස්ථා අපිට දැනෙනවා. ශරීරයට ඇතුල් වෙනවා දැනෙනවා, ශරීරයෙන් පිට වෙනවා දැනෙනවා. නා වායු කොටසුත් තියෙනවා. ඊළඟට තේජෝ අර උත්තේජක ලක්ෂණ තියෙන සීතල දැනෙනවා, උෂ්ණයේ දැනෙනවා, ශරීරයේ පන තියෙන බව දැනෙනවා, ඇහි කනේ නාසයේ දිවේ කයේ තියෙන ප්‍රසාද ගුණය අපිට අත්දකින්න පුළුවන්. වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ගුණ තියෙනවා, ඒවත් තියෙනවා. ඉතින් මේ ශරීරයේ බැලුවත් අපිට පේනවා සතර මහා භූතම තියෙනවා. හැබැයි වෙන වෙනම ගලවලා ගන්න බෑ මේවා. ශරීරයේ පටවි ටික වෙනම ගන්න බෑ. මොනම් පටවි ගතියේ තියෙන කොටස දතක් ගලවලා ගත හැකි, නිය පොත්තක් කපලා ගන්න පුළුවන්. අස්තියක් ඕනනම් වෙන් කරලා ගත හැකි. එතකොට මේ ශරීරය කියලා හඳුන්වන්නේ නැහැ ඒක. එතකොට ශරීරයක් හැටියට තියෙනකොට මේවා ඔක්කොම මිශ්‍ර වෙලා තියෙනවා. එතන මිශ්‍ර වී පවතින අවස්ථාවයි උපාදාය රූපං කියලා කියන්නේ. මේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ හතර ඇත්තටම තියෙන්නේ මිශ්‍ර වෙලා තියෙන්නේ. ਉਹ වෙනම පවතින්නේ නැහැ. වෙනම පවතින්නේ. ඉතින් ඔන්න ඔය ලක්ෂණයට අපි උපාදාය රූපය කියලා කියමු. සතර මහා භූත මිශ්‍ර වෙලා තියෙන ස්වභාවය. අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ මේ විස්තර කරපු අන්තිමට කියන්නේ ඒ කායන පස්සනාව යටතේ විස්තර කරපු පටිකූල ධාතු නවසීතේ වගේ මේ වගේ භාවනා ප්‍රායෝගිකව කිරීමේදී ස්වාමීන් වහන්සේ අපි උදාහරණයක් ඇටියට පරිලියන්කේ ඉඳගෙන මේ විදිහට ඉතලා කරන්න ගියාම එච්චරම මේක ගැන අර බලාපොරොත්තු වෙන තරම් මේක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ දැන් නවසීවිතකේ වගේ භාවනාවක් ආදිකාලේ නැතිින් මේවට සොහොන් වලට ගිහිල්ලා ඒවට භාවනා කරපු දේවල් අපි බලලා තියෙනවා. නමුත් වර්තමාන සමාජයේ අපිට ඒ වගේ අවස්ථා ඒ වගේ කරන්න පැහැදිලිවම ඉතින් මේක අතර මේ හරි තව ප්‍රශ්නයක් තමයි. ඒකට එන්න මේ වගේ භාවනා පුහුණු කිරීමේදී අපි කියන්නේ නිතරම මං හිතන්නේ ගොඩක් දෙනෙක් මේවා කරනවා නොවෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කෙනෙකුට ගොඩාක්
රාග සිතක් ඇති වෙන වෙලාවක මේ හුඹකලාට කියන මේ වගේ භාවනාවක් කිරීමෙන් ඒකෙන් ඒ රාග සිතෙන් මුදා ගන්න පුළුවන් වගේ කියලා. ඉතින් මේ කියන පුරාණ විශ්වාසයේ ප්‍රායෝගිකව මේ වගේ දේවල් අපේ ජීවිතය දි කොයිතරම් දුරට අපේ භාවනාව පුහුණුවට යොදාගත් යුතුද කියන එක ගැන පොඩි විස්තරයක් කරනවා නම් ස්වාමීන් වහන්සේ වංචනේ කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕ දැන් මෙතන මේ මහත්යක් කියුවාගේ මේවා පරියංග භාවනා නෙමෙයි. මේ පටිකූල මානසිකාරයවත් ධාතු මානසිකාරයවත් සීවතික මානසිකාරයවත් පරියංග භාවනා නෙමෙයි. පරියංගේ ඉඳගෙන කරන ඒවා නෙමෙයි. මේවා ඇත්තටම ප්‍රායෝගික ක්‍රියාකාරකම්. දැන් අද අපි කතා කරන අවසීවතිකය ගත්තොත් අපිට මේ මහත්යක් කියුවාගේ සමහර විට මේ කියන මනුෂ්‍ය මලසිරුරක් අපිට මේ ඒ විදිහට දැක ගන්න අවස්ථාවක් ඔය කියන විදිහට නොලැබෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඇත්තටම මේක ලබා ගන්න හරිම දුෂ්කරයි. දැන් මමත් එක්තරා අවස්ථාවක එහෙම උත්සාහ කෙරුවා. මොකද මේ අපේ ආසන්නයේ තියෙන වෛද්‍ය පීඨේ ඉතින් ඒකට ওই මලසිරු හම්බ වෙන. ඉතින් මම ඒ අංශේ ප්‍රධානියා මම පෞද්ගලිකව දන්න කෙනෙක්. ඉතින් මම කිව්වා මෙහෙම අපිට බැරිද මේ වගේ එකක් බලා ගන්න? මලසිරු කොච්චරවත් හම්බ වෙනව නේද කියලා. ඉතින් නමුත් එක දවසක් මට ඒක කතා කරලා කිව්වා අයින්නාත ඇවිල්ලා බලන්න පුළුවන් දැන් මලසිරු තියෙනවා කියලා. ඉතින් මම පළවෙනි අවස්ථාව ගත්තට දෙවෙනි තුන්වෙනි අවස්ථාව ගන්න බෑ. මොකද ඒක එතනින් පස්සේ ඒගොල්ලෝ බෙහෙත් දානවා, ඒවා කපලා කෑලි කරලා මේවා කරනවා. ඔය වගේ ප්‍රායෝගිකව මේක අවස්ථාව හම්බ වෙන්නේ නැත්ත වශයෙන්ම එතන ඒ දක්වා. ඒ කියන්නේ අර නවවෙනි අවස්ථාව අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි කියන අවස්ථාව දක්වා අපිට පංචින්ද්‍රියන්ට ගෝචර කරගන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ දැනට මලසිරුරක මේ පවතින තත්. හැබැයි සමහර වෙලාවට ඕන නම් අපිට ඕක ප්‍රායෝගික කරගන්න පුළුවන් අවස්ථා තියෙන වෙනත් සතුන්ගේ ශරීරවලින්. අමාරුට අපිට ගෙදර දොරේ මැරිච්ච සතෙක් අපි සාමාන්‍යයෙන් කරන්නේ එක වලලාලා දාන එක නැත්තම් පුච්චලා දාන එක. මේ නමුත් ඕක ඈතකට ගිහිල්ලා තියලා ඕක දවසින් දවස ගිහිල්ලා බලන්න පුළුවන් මේක සිද්ධ වෙන දේ. ඒ වගේ අවස්ථාවක් ගන්න පුළුවන් ශරීර සම්බන්ධ කරගෙන කරනවා නම්. ඊළඟට මෙතන ශරීර විතරක් නෙමෙයි අපි වැඩකට ගන්නෙ නැති ශරීර කූඩු හැටියට තියෙන්නේ මනුස්ස ශරීර විතරක් නෙමෙයි. තවත් නොයෙක් ශරීර කූඩු තියෙනවා. ඉතින් ඒ ශරීර කූඩු අපි විසිකරලා තියෙන තැන තියෙනවා. මං හිතන්නේ හැමෝගෙම ගෙවල් වල ඔය සීවතිකයක් තියෙනවා. ඔය පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් ඔය ගෙදර දොරේ කැඩිච්ච බිඳිච්ච ඒවා තේරම ගොඩ ගහලා තියෙන කොහේ හරි තැනක අඩුම වත්තේ මුල්ලක හරි ගොඩ ගහලා තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බැලුවොත් තියෙන්නේ බැහැර කරන ලද ශරීර කූඩු. මනුෂ්‍ය ශරීර කූඩු නෙමෙයි වෙනත් ශරීර කූඩු. ඇඳ පුටු මේස කැඩිච්ච ඇති, වළම්පිකම් කැඩිච්ච ඇති, ඉලෙක්ට්‍රොනික උපකරණ අරෝ මේවා කැඩිච්ච බිඳිච්ච ඇති. ඕවා පැත්තක දාලා ගොඩ දාලා තියලා තියෙනවා. එතකොට ඒ අත්හැර දැමූ ශරීර කූඩු දැන් මේවයින් වැඩක් ගන්න බෑ. ඉතින් ඒව මලකට කනෝ, දිරාපත් වෙනවා, ඕවා මේවා වීගෙන යනවා. එතකොට ඒ වගේ තැනක ගිහිල්ලා මේ උපසංහරණය කරන්න පුළුවන්. ඊළඟට අර වගේ සත්ව ශරීරයක් වගේ දෙයක් හම්බ වුණොත් එහෙම කරන්න පුළුවන්. මල ගෙදරක වුණත් මලකෙවල් වල ඉතින් දවස් දෙකක් තුනක් ඌව දැන් තියාගෙන ඉන්නවා. දැන් නම් හොඳයි තත්ත්වේ. කොවිඩ් නිසා මේ මලකෙවල් ඉක්මනින් ඉවර වෙන. කොහොම නමුත් එහෙම අවස්ථාවක් වුණත් මලගෙදරක දිනපතා ගිහිල්ලා මේක සිද්ධ වෙන වෙනස ටිකක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසා මේවා පරියංග භාවනා නෙමෙයි. මේවා මේ ඇහිම් බලලා පංචේන්ද්‍රයන්ගෙන් කරන භාවනා මේවා. පසිඳුරංගෙන් සහ මනසින් අයම මෙහෙවල කරණේවා මේ. ඒක නිසා ඔය වගේ අපිට දැක ගන්න පුළුවන්. අර කුණු කන්දක් ළඟට ගියත් මං කිව්වා මේ නාගරික කුණු කඳු කියලා જાතියක් තියෙනවා කියලා. බලන්න යන්න වටිනවා ඒවා. කවුරුත් ඔතනින් යනකොට නහය අල්ලගෙන නේ යන්නේ. නේද? ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. ඉතින් ඕක හොඳ සීවතිකයක් නාගරික කුණු කන්ද. ඉතින් ගිහිල්ලා බලන්න ඕන ඇත්තට මොනතරම් චඩ්ඩිත කාය බැහැර කරන ලද ශරීර කූඩු මෙතන ගොඩ ගහලා තියෙනවද කියලා. ඇඳුම්ද, වාහන කෑලිද, ඉලෙක්ට්‍රොනික බඩුද,
කනබන දේවල් ඒවද අප්‍රමාණ තියෙන. ඉතින් ඒවා මේ භාවිතා කරා කාලයක්. හොඳට තියෙන කාලේ ඒවා බොහොම අගේ කරගෙන ඉතින් ගෙදර දොරේ තියාගෙන පරිස්සම් කරගෙන පිහ දාලා උප කරලා හැඩ කරලා සර්විස් කරලා තියාගෙන හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉතින් මේ කුණු ගන්දට දාලා තියෙන. අතහැරලා දාලා තියෙන චඩිත. මේක අපිට ප්‍රායෝගිකව දැක බලා ගන්න බැරි කමක් නැහැ. පුළුවන්කම තියෙනවා. අවස්ථා තියෙනවා. අපි අර සමහර වෙලාවට මේ කමඨහන කියලා දේ තියෙන දෙයටම අවධානය යොමු කරොත් එවැනි දෙයක් නම් අපිට මේ ඔය මලසිරුරු නම් අපිට එහෙම බලා ගන්න බැරි වෙනවා. මොකද සාමාන්‍ය දැනට තියෙන මිනිස්යන්ගේ සම්මුති රටාව අනුව මලසිරුරක් එක්කෝ වලලාලා දාන නැත්නම් පුච්චලා දාන. එතකොට අපිට ওই අවස්ථාව දකින්න හම් වෙන්නේ නැහැ. නමුත් ඉතින් වෙනත් සත්ව ශරීර වලින් හෝ අර කියපු විදියට වෙනත් ශරීර කූඩු හරහා මේක අපිට උපසංහරණය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ විදියට ඊළඟට ওই ධාතු මනසිකාර සීවතික මනස මේ පටිකූල මනසිකාර කියන ඒවාට ගියත් ඒවත් පරියංක භාවනාවට අදාළ දේවල් නෙමෙයි. පරියංකෙන් කරන ඒවා නෙමෙයි ඒවා. පටිකූල අනුකූල භාවය අපි ඒවා කතා කරද්දිත් කීවා. මේ ඒක මේ ශරීරය භාවිතා කරන අවස්ථාවක ශරීරය පාවිච්චි කරන වෙලාවේ බලන දෙයක් ඒක. ධාතු මනසිකාරයත් එහෙමයි. ඉම මේව කායන් යථාටි සංයතපනිතං ධාතුසෝපච්ච වෙක්කති. ඔය ශරීරයේ තියෙන විදිහටම විවහාර වෙන විදිහටම එහෙම තියෙද්දි තමයි. එතකොට එහෙනම් ඔය තියෙන ආකාරයට පාවිච්චි වෙන ආකාරයට ධාතු වශයෙන් මෙනෙහි කිරීම. ඒක නිසා මේවා ප්‍රායෝගික භාවනා. ඉතින් අපි සෑහෙන දුරට මේවා මේ පැහැදිලි කරගෙන තියෙන කොහොමද කරන්නේ කියලා. මේක මේ ශරීරයේ අර අකුලුවාගෙන පැත්තකට කරලා තියාගෙන පරියංකගත වෙලා කරන භාවනාව නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේ කමඨහන් තුන. මේව සම්පූර්ණ ප්‍රායෝගිකයි. හැබැයි අපි අර මහත්ය මතක් කළා වගේ මේ අපේ ශරීර කෝඩු වලට ඔය රාග දේශ මොහ ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි මේ හුඟක්ම මේ කමඨහන් වඩන්න ඕන. ඉතින් ඒකේ යථා ස්වභාවය පන තියෙන ශරීරයකින් තමයි ඇත්තටම අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඊට පස්සේ තමයි මේ අන්තිම තුන්වෙනි කමඨහනේදී මරුණයින් පස්සේ තත්ත්වය කතා කරන්නේ. ඇත්තටම බැලුවොත් ශරීර කූඩු වලට රාගදේශ මොහ ඇති වෙන්නේ ඒකේ පන තියෙන කාලේ. පන නැති වුණාන් පස්සේ පන නැති වෙච්ච ශරීර කූඩුවකට රාගය ඇති වෙන්නේ නැහැ, දේශය ඇති වෙන්නේ නැහැ, මොහය ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ වැදගත්ම කමඨහන් දෙක මුල් දෙක. පටිකූල මනසිකාරයයි ධාතු මනසිකාරයයි. ඒව කරන්නේ කාය අවස්ථාවේ, ශරීර අවස්ථාවේ නෙමෙයි. එතකොට මේ වචන දෙක මම භාවිතා කරන්නේ කායං කියලා තමයි මුල් කමඨහන් දෙකේ කියන්නේ. තුන්වෙනි එකේ කියන්නේ සේයතාවිපස්සේ ශරීරං කියලා. ඒ දෙක වෙනස් කරලා යෙදුවේ මම මට හිතෙන විදිහට පණ තියෙන දෙක අර දෙක. පණ තියෙන කාලේ බලන්න. මේක මරුණම. පණ නැති කාලේ. එතකොට අපේ ශරීරයක් පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ රාගදේශ මොහ ඇති වෙන්නේ පණ තියෙනකොට. එහෙනම් පණ තියෙද්දිම තමයි අජ්ජත්ත කායෙන් හරි බහිද්දා කායෙන් හරි මේකේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න. ඒකයි ස්වභාවය. මලසිරුරෙන් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ මේ ටික කවදාවත්. මලසිරුරෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්නේ මරුණයෙන් පස්සේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නමුත් අපිට රාග දෝෂ මොහ ඇති වෙන්නේ සජීවී ශරීරයක. ඒ නිසා සජීවී ශරීරයක් තමයි මේකෙදී අපි භාවිතා කරන්න ඕන. ඒක අජ්ජත්ත වශයෙන් ගන්නත් පුළුවන්. තමන්ගේ ශරීරය ඇසුරෙන් කරන්නත් පුළුවන්. බහිද්දාවෙන් ගන්නත් පුළුවන්. බාහිර ශරීරයකට අපිට ප්‍රවේශ වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. දැන් අපේ සමීප සගයන්ගේ ශරීර දිහා අපිට බලන්න, ඒව ස්පර්ශ කරන්න, ඒව අතපත ගන්න, ඒව ස්පර්ශයේ විඳින්න ඕන තරම් අපිට අවස්ථා උදා කරගන්න පුළුවන්. අපි කමඨහනක් විදියට ගන්න අනිත් එක්කෙනා ඉඩ දෙයිද දන්නේ.
ඒක තමයි අවබෝධයෙන් ඉන්න කෙනෙක් නම් ඒක කමඨහනක් විදියට ගන්න ඉඩ දෙයි. එහෙම නැත්තම් කමඨහනක් විදියට ගන්න ගියොත් බැනුම් අහන්න වෙයි. දොස් අහන්න. නමුත් ඇත්ත වශයෙන්ම ගන්න නම් ඕනේ එහෙම තමයි. ඒ කියන්නේ අපි ඔය බාහිර ශරීර ගන්නෙම රාග දෝෂ මෝහ වශයෙන්. එහෙම නෙමෙයි ගන්න ඕන කමඨහනක් විදියට ගන්න. එහෙම ගන්න පුළුවන්. දෙන්නම හොඳ අවබෝධයෙන් ඉන්න මට්ටමේ අය නම් අනිත් එක්කෙනාට අතහැරලා දාලා ඉන්න පුළුවන් මේ මගේ ශරීරය කමඨහනක් විදියට ගන්න කියලා. එහෙම බලන්න කියලා මේකේ තියෙන ස්වභාවය. එතකොට අනිත් පුද්ගලයා සිහිනුවණින් යුක්තව ඒ ශරීරය කමඨහනක් විදියට ගන්න ඕන. ගත්තම ඒ ශරීරය පිළිබඳව තියෙන රාග දෝෂ මොහ ඉවත් වෙනවා. මොකද ඒකේ යථා ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේකේ හැටි මෙහෙමයි. මේකේ මේ කොටස් වලට තිබුණු ඇලීම, ගැටීම, මුලාව මේක එහෙම දෙයක් නැහැ. මේක අපි හිතාගෙන ඉන්න තරම් මහ ලොකු එකක් නෙවෙයි. අපේ ශරීරය ගැන මවාගෙන ඉන්න මහ ලොකු මේ මානසින් මවාගෙන ඉන්න මහ ප්‍රතිරූපවල ශරීරය. ඉතින් එහෙම එකක් නැහැ. කිට්ටු කරලා හොඳට සමීප වෙලා සමීප මේව නිරීක්ෂණය කරලා බැලුවොත් හොඳ සිහින සුහිනුවණින් යුතුව. ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා. අපි ඒක කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි හිතනවා මේ ශරීරය දිහා බලන එක සදාචාර සම්පන්න නැහැ. ඒක මහා දුරාචාරී වැඩක් කියලා මේ කෙනෙක්ගේ ශරීරය දිහා බලන එක. ඉතින් නමුත් පුද්ගලයේ අකමැත්තෙන් බලනෝ නම් තමයි ඔක දුරාචාරයක්, දුෂ්චරිතයක් වෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක් තමන්ට ලැබෙනවා නම් ඒ තවත් ශරීරයක් කමටහන කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම මේ කියන්නේ සජීවී එකක්, මැරිච් එකක් නෙවෙයි. ලැබෙනවා නම් ඒක ඉතාම වටිනා අවස්ථාවක් වෙනවා, දුර්ලභ අවස්ථාවක් වෙනවා. ඒක අපිට තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපි මේ යන ගමනේ අපිට පුළුවන් නම් තව කෙනෙකුට මෙන්න මගේ ශරීරයේ යථා ස්වභාවය දකින්න උත්සාහ කරන්න, මේ මගේ ශරීරය තුළින් මේ ශරීරයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න. මම මේක ඔබට කමටහනක් කර ගන්න අවස්ථාව සලසනවා. එහෙම දෙන්න පුළුවන් නම් ඒක හරි ශ්‍රේෂ්ඨ එකක්. ඒක හරි දුර්ලභ අවස්ථාවක් හැබැයි. ඉතින් නමුත් ඉහළ මට්ටමේ කල්යාණ මිත්‍රයෝ දෙන්නකොට ඒ අවස්ථාව හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රමවේද හරහා අපි මේ මුලා වෙලා ඉන්න, අපි මේ ලොකු කරගෙන ඉන්න, මහා මේක පිළිබඳව විශාල අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ කැඩී බිඳී යන නිස්සාර ශරීරයේ යථා ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒකයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. තිරුවන් සරණයි. මොකක් හරි සුව කරන්න බැරි ලෙඩක් හැදිලා තියෙනකොට, නැත්නම් දැන් අපේ ගෙදර ඉන්න සුරතල් සතෙකුට අසනීපෙන් ඉන්නේ, ගාවට වෛද්‍ය පශු වෛද්‍යවරයා ගාවට ගියාම කියනවා මේ සතා තියාගෙන වැඩක් නැහැ, මේ යූතනයිස් කරන්න කියලා. ඒ වගේ වෙලාවලුත් හොඳ අවස්ථා නේද අපිට මේ කමටහන් විශේෂයෙන්ම ධාතු මනසිකාරය වගේ දෙයක් වඩන්න? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ඒ අවස්ථාවේ දැන් අපි ගෙනල්ලා සමහර වෙලාවට මේ සතා මිය යනකම් යම් කිසි සරල නඩත්තුවක පවත්වගෙන ගිහිල්ලා ඒ සතා සජීවීව ඉන්න අවස්ථාවෙම ඒක බලා ගන්න හොඳ අවස්ථාවක් ඇත්තටම. දැන් අර සීවතික මනසිකාරයට ගියොත් තමයි මරුණයින් පස්සේ ශරීරය අපි ටිකක් දවස්වල් දෙකක් තියාගන්න පුළුවන්. අපිට තියාගන්න පුළුවන් කාලය. නමුත් ඒ සතා මැරෙන්න කලින් මේ එක්තරා විදිහකට මේ ශරීරය දැන් මේ මරණයටපත් වෙමින් යනවා. බේරගන්න බැරි මට්ටමට වෛද්‍යවරයෙක් කියනවනේ මේක දැන් අතහැරලා දාන්න කියලා, මේක කරගෙන යන්න බැහැ කියලා. ඕක ඉතින් සත්වයෙකුට විතරක් නෙමෙයි, අපේ සමහර වෙලාවට අපේ මිනිස්යන්ටත් ඕක වෙනවා. සමහර වෙලාවට අපි වෛද්‍යවරු කියනවා එහෙනම් දැන් ගෙදර එක්කයි යන්න, කැමති දෙයක් අන්න බොන්න දීලා ගෙදර තියාගන්න කියලා. ඉතින් ඒ කියන්නේ දැන් මේක ඒගොල්ලෝ සූදානම් නැහැ මේකට ප්‍රතිකර්ම කරන්න, ප්‍රතිකාර කරන්න සූදානම් නැහැ.
එතකොට අපි කරන්නේ ඒ මේ තැනත්තාව ගෙදර අරන් එනවා ඉතින්. එකන් ඇවිල්ලා ඉතින් යම් තැනක තියලා ඉතින් පුළුවන් විදියක උපස්ථානයක් කරනවා. දැන් අපි දන්නවා මේක ගොඩ ගන්න බැරි ශරීරයක් කියලා. ඒතකොට ඒ වගේ අවස්ථාවක් හරිම හොඳයි. මේ ශරීරයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ සත්වයෙක් තුලින් හෝ මිනිසෙක් තුලින් හෝ ඒක කරන්න පුළුවන්. ඇත්තට මේක හොඳ අවස්ථාවක්. ඔය විදිහට අපිට අවස්ථා උදා වෙනවානේ. ඔබතුමී මේක මතක් කරේ ඒක හොඳයි. අපිට අවස්ථා උදා වෙනවා. සමහර විට ඔය වැනි රෝගියෙකුට මිය යමින් ඉන්න රෝගියෙක් ළඟ ඉන්න අවස්ථාවක් අපිට. දැන් මට එහෙම අවස්ථාවක් හම්බ වුණා. අයි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ කිසියම් හේතුවකට මේ වකුගඩු ආබාධයක් ඉල්ල නුවර රෝහල් ගත කරා. ඉතින් අන්තිම වෙලාවේ උපස්ථානයේට මට ඉන්න අවස්ථාවක් හම්බ වුණා. ඉතින් අන්තිමට වෛද්‍යවරු පවා තැරලා දාලා දෙන්නේ. ඉතින් සායින්නාස අපි තියාගන්නවා. නමුත් ඉතින් කොට ගන්න බෑ කියලා. ඉතින් අන්තිම වෙලාවේ මේ අතහැර දමන ලද මේ පුද්ගලයාගේ මරණය ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙන ආකාරය ඉතින් අපිට ඒක අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි යම් වෙලාවක මගේ ශරීරයටත් වෙන්නේ කියලා. ඉතින් ඊවැනි අවස්ථා අපිට ඕන තරම් හම්බ වෙනවා. සාමාන්‍ය මරණාසන්න අවස්ථා නිරීක්ෂණය කරන්න එච්චර කැමති නැහැ. මැරෙමින් යන එක්කෙනා මේ මරණයට ක්‍රමානුකූලවපත් වෙන. අපි මේ වෙලාවේ ලොකුවට කලබල වෙලා මරණයෙන් ගලව ගන්න දෙඟලීමක ඥාතීන් ඉන්නේ. එවැනි අවස්ථාවක ඔබට පුළුවන් ඥාතීන්ගේ ක්‍රියාකාරීත්වයට ඉඩ දීලා ඒගොල්ලන්ගේ කටයුතු කරන ගමන් යෝගියට පුළුවන්කම තියෙනවා මේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන්න සුදුසු අවස්ථාවක් බවට මේක පරිවර්තනය කරගන්න. එහෙම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවකට ජීවිතයේ වුණතරම් ලැබෙනවා. නමුත් ඒ අවස්ථා කමටහන් අවස්ථාව බවට පරිවර්තනය කරගන්න අපි තවම දක්ෂ වෙලා නැතිකමයි තියෙන්නේ නේ. ඔබතුමී කියන්නේ එවැනි අවස්ථාවකට හම්බ වෙනවා නේ. ඒකයි තියෙන්නේ. ඔව්. හොඳයි. මනුෂ්‍යයෙක්ට වඩා අපි ටිකක් වෙනසකට සලකනවා සුරතල් ගෙදර ඇති කරපු සතෙක් නම් ඒ සතා වෛද්‍යවරයා කිව්වොත් මෙයාව දැන් මරණයට පත් කරන්න ඕනේ කියලා ඉතින් අකමැත්තෙන් හරි සමහරක් වෙලාවට අපි ඒකට කැමති වෙනවා. එතන මරණයට පත් කිරීම නෙවෙයි නේ, මරණය ගලවා ගැනීමේ ක්‍රියාව අතහැර දැමීම නේ. මරණයට පත් කිරීම නෙවෙයි නේ. මොකද්ද ඒගොල්ලන්ගේ නිර්දේශය? අපේ නම් තියෙන්නේ අර ආයු සංස්කාරය අතහැරිනවා කියන එක. දැන් ආයු සංස්කාරය අපි දැන් සුරතල් සතාගේ ආයු සංස්කාරය අපි නේ කරගෙන යන්නේ නේද? අපි කරන්නේ සුරතල් සතාගේ ආයු සංස්කාරය අතහැරලා දාන ඒකයි. එතකොට එයා ආයු සංස්කාරය කරන එක එයාට දැන් කරගන්න බෑ. ආයුෂ පවත්වාගෙන යන එක අපි නිර්දේශ අපි මරනවා නෙමෙයි සතා. වෛද්‍යවරයාත් කියන මෙයාව බේරගන්න බෑ එක්කයි යන්න කියලා. එතකොට වෛද්‍ය ශාස්ත්‍රයය මේක අතහැරලා දාලා තියෙනවා. ඒ ආයු සංස්කාරය කරන්න බෑ මින් ඉදිරියට කියලා. ඊට පස්සේ අපිත් ඒක තේරුම් අරගෙන මරණව නෙමෙයි සතා, ආයු සංස්කාරය අපිත් අතහැරලා තියෙනවා. එයා සම්බන්ධයෙන් තවදුරටත් එයාව පවත්වන්න බැරි නිසා සරල දෙයක් සමහර විට කරනවා වෙන්න පුළුවන් අන්තිම වෙලා වෙනකම්ම. ඉතින් මගෙත් උහුම සතෙක් හිටියා, මේ බල්ලෙක් හිටියා. ඉතින් එයා පසු වෛද්‍ය මේ වෛද්‍ය පීඨයට අරන් ගියා මම. ඉතින් වෛද්‍ය බල්ල කිව්වා සායින්නාත වැඩක් නැහැ සතා අරයි යන්නේ කියලා. ඉතින් මං ගෙනල්ලා ඉතින් සතා කොහොම පැත්තක තියලා ඉතින් බැලුවා ඉතින් වතුර ටිකක් පුවන්න පුළුවන්ද වගේ. නමුත් ඒක පෙවෙන්නේත් නැහැ. ඉතින් ඔහොම තියලා තිබ්බා. ඉතින් ටික වෙලාවක් යනකොට ඉතින් අර ඇඟේ උණුසුම මම ඒකත් බැලුවා. අත තියලා අත ගාලා ඉතින් ගත් අඩුවේ වී ගිහිල්ලා නිශ්ශබ්ද වෙලා සතා මිය ගියා. ඉතින් එහෙමත් ටික වෙලාවක් තියෙන්නේ ඇතිය මේ. ඉතින් එතන තව ලස්සන සිද්ධියක් දැක්ක. තව සතෙක් හිටියා. ඒ සතා
ටික වෙලාවක් යනකම් දැනුන්නේ නැහැ මේ සතා මැරිලා කියලා. ඌ ඇවිල්ලා මේ මැරිච්ච සතාට තුරුල් වෙලා හිටියා. ටික වෙලාවක් යනකොට එයාගේ උණුසුම නැති වෙලා ගිහිල්ලා මැස්සෝ වහන්න පටන් ගත්තා. ඔය වගේ ලක්ෂණ ටික අපිට අත්දකින්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම සතෙක් මරණව නෙවෙයි නමුත් මරණාසන්න ස්වභාවය තේරුම් ගත්තම අපි ආයු සංස්කාරය අතහැරලා දානවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒක මේ අපිට අත්දකින්න පුළුවන් මේ කමටහනක් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒකයි මම හිතන්නේ ඔබතුමී මෙතන මතක් කරේ කියලා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දෙවෙනි ප්‍රශ්නය මේක මේ ආයු සංස්කාරයේ සතා අත්හැරියේ නැත්තම් ඒ වුණාට දොස්තර පශු වෛද්‍යවරයා කියනවා මෙයාගේ ආයු සංස්කාරය දැන් ඉවරයි. ඉතින් ඒ සතා තවත් දිගටම ජීවත් වෙනවා. එතකොට අර අපේ දුකෙන් මිදෙන්න කියලා දොස්තරගෙන් නිර්දේශයක් එන්න පුළුවනි මේ සතාව දැන් මරණයට පත් කරමු කියන එක. අනේ වෙනි අවස්ථාවක හරි නෑ. එතෙන්දී අපි කරන්න ඕන මේ එතෙන්දී අපි කළ යුත්තේ පත් කරමු කියලා නෙමෙයි, අපි එහෙනම් සතා ගෙනියන්න. මේ ගෙනිලා පැත්තක තියලා තියෙන ඉතින් සබාදහමට ඒක බාර දෙනවා අපි. ඉතින් ඕපෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මේ ඔය කටයුත්ත කරන්න අවශ්‍ය නැහැනේ. මේක සබාදහමේ තීන්දුවක් නම් ඇයි අපි ඒකට කලබල වෙන්නේ? එයාට එයා යම්කිසි වේදනාවක් හරි ගැක්කුමක් හරි විඳින එක අපි ඒක ගන්න ඕනේ නැහැ. ඒක බාධාමට ඉඩ දීලා නිකන්. දැන් මට පෞද්ගලික කාලෙක ඔහොම කෙනෙක් හදිසිය කතා කරලා කිව්වා මේ මැෂින් එකෙන් ගලවන්නයි යන්නේ ලෙඩෙක්. අපෙන් අහනවා ගලවන්නද කියලා. ඉතින් මේ වෛද්‍යවරයා ඉතින් ගලවන්න කියනවනම් ඒගොල්ලන්ට මැෂින් ගන්න ඕන නැහැ. ඉතින් ගලවලා ගන්න. ඉතින් එච්චර ඇති. ඉතින් එහාට ගෙනියන්න බෑනේ මේ සත්‍යය. ඉතින් අපි මේ සත්වඝාතනයක් හෝ එහෙම එකක් කරනව නෙමෙයි, සබාදාමේ තීන්දුවට ඉඩ දීලා කොතනදෙත් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. අපේ ශරීරය සම්බන්ධයෙන් වේවා වෙනත් සත්වයක සම්බන්ධයෙන් වේවා අපිට තේරෙනවා නම් දැන් ස්වභාවිකත්වයට එන්න ඇවිල්ලා තියෙන්නේ කියලා අපි එතෙන්දී එහෙම කරලා ඒක අවසන් කරගන්න. අපි ඉතින් ඕකට විශේෂයෙන් මේ ඉන්ජෙක්ෂන් එකක් හරි මොකක් හරි යොදලා ඒ සතාව මරා දැමීමේ අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. ඒතන අර කරන්නේ අර ඒ අපි අර සබාදහමට පටහැනි වෙන ලක්ෂණයක් එතන තියෙන්නේ. ඒක සබාදහමට ඉඩ දීලා නිකන් ඉඳිමු. ඒක තමයි හොඳම දේ. ඒක තමයි. ඒක තමයි. ඊළඟට දැන් අපිට මලගියක් වෙච්ච වෙලාවක අපි ඒ මලගෙදරට ගියාම අපිට මේ මලමිණිය දකිනවා. එතකොට අපිට ඔය සීවතික තත්වය මේ තත්වයට මෙයාගේ ශරීරයේ පත් වෙනවා නේද ටිකෙන් ටිකෙන් ටික කියන එක අපිට සිහි කරන්න පුළුවන්. එතකොට ඇත්තනම් මම එහෙම සිහි කරපු අවස්ථාවක් තියෙනවා. මම ඒ මලගෙදරට සහභාගි වෙන අනිත් අයත් මම ඕක කතා කරලා තියෙනවා. දැන් බලන්න දැන් අද මේක මෙහෙම තියෙනවා, ඊට වෙනකොට මෙහෙම වෙයි, ඕක තව ටිකක් යනකොට මොකද වෙන්නේ ඕක කියලා නම් මම එහෙම කතා කරපුවා සම්පූර්ණ තියෙනවා. හැබැයි මේක මේ භාවනාවක් කියන එක අපේ මේ භාවනා කියන අදහසට සමහර වෙලාවට ගැලපෙන්න පුළුවන්. මොකද මේ බොහෝ තැන්වලදී මට හම්බලා තියෙනවා ඒ සාකච්ඡාවලදී මේ භාවනාව කියන එක අපි කල්පනා කිරීමක් නෙවෙයි කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. දැන් එතකොට මේක අපේ මානසිකාරයක් නෙමෙයි. එතන සිද්ධ වෙන්නේ අර මලමිණිය දිහා බලාගෙන හෝ ඒක අරමුණු කරගෙන අපි යම් කිසි විදියක මානසිකාරයක් පවත්වන. ඒ මානසිකාරය හරහා අපි යථාර්ථත්වය තේරුම් ගන්න අනිවාර්යයෙන්ම
ඒක මේ උපකාරයක් සිද්ධ වෙනවා. නමුත් මේ භාවනාව කියන එක නුවණින් දකින්න ඕන එකක්. මේක කල්පනාවක් නොවේ, මේ කල්පනා කිරීමක් නොවේ කියලා අපි කතා කරනවා. ඒක ගැන උපවාසිකය අදහස් මොකක්ද? ඔතන මං හිතන්නේ මාත්‍ය මේ කල්පනා කිරීමයි නුවණින් දැකීමයි කියන දෙක තුලින් මට හැඟෙන්නේ දැන් මේ යම් කිසි දෙයක් ඉදිරියට සිද්ධ වෙන ආකාරය පිළිබඳ තර්කානුකූල තාර්කික මතයක් ගොඩනැගීම කියන අදහස අපිට එහෙම කරන්න පුළුවන්. තාම වෙලා නැහැ. නමුත් අපිට ඒක මේ තාර්කික කරුණු දැක්වීම හරහා තාර්කික මතයක් ගොඩනගන්න පුළුවන්. ඊළඟට මේක වෙන්නේ, ඊළඟට මේක වෙන්නේ, ඊළඟට මේක වෙන්නේ, ඊළඟට මේක වෙන්නේ ආදි වශයෙන්. එතකොට ඒක එක්තරා විදියකට යන්නේ තර්කානුකූල පැත්තකට වගේ යෑම. ඊළඟට නුවණින් දැකීම කියන එකේදී ඇත්තටම අදහස් වන්නේ අර දිගින් දිගට තර්කානුකූල මතයක් ගොඩනගාගෙන යෑමට වඩා වර්තමානයේ යම් කිසි දෙයක් තියෙනවනේ. දැන් ඔය සීවතික හැම එකේම අපි සීවතික එකක් ගත්තොත් දැන් නමය පෙළ ගැස්සුවම තමයි තර්කානුකූල අදහසකට එන්නේ. නමුත් මෙතන කියන්නේ එහෙම නමයක් ඔස්සේ යන්න කියලා. හැම එකක්ම වෙන වෙනම aran තියෙන්නේ. හැම එකෙදිම එකයි ඉති අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී විහෙරති කියලා කමඨහන් නමයක් විදිහට තියෙන්නේ අත්‍තරම් මේක. එතකොට ඒ වර්තමානයේ තියෙන්නේ පළවෙනි සීවතිකය නම් ඒක, දෙවෙනි සීවතිකය නම් ඒක, තුන්වෙනි එක නම් ඒක. අන්නේ තියෙන එක දැන් තියෙනවනේ. දැන් අත්දකින්න පුළුවන් එකක් මේක. ඒක තමයි උපසංහරණය කරන්නේ. මේ තියෙන తත්වය මටත් වෙනවා. හැබැයි මේ ඊළඟ එක ගැන නෙමෙයි මේ හිතන්නේ. ඊළඟ අවස්ථාව ගැන නෙමෙයි. දැන් තියෙන එක. ඒක තමයි නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ. දැන් මෙහෙම තියෙනවා. මේ తත්වයටපත් උනේ මේ වගේ මගේ ශාරීරිය වගේ ශරීරයක් මේපත් වෙලා තියෙන්නේ. එතකොට මේකත් මෙහෙම වෙනවා. ඒකයි. අරක අරම ගියොත් එක්තරා තර්කානුකූල සිටිවිලි රටාවක් ඉස්සරහට ගොඩනගාගෙන යෑමක් බවට පරිවර්තනය වෙනවා. ඊට වඩා වැදගත් වෙන්නේ ඔය නුවණින් දැකීම කියන එක. ඒක තමයි භාවනාවට අයිති වෙන්නේ. අර තර්කානුකූල සිටිවිලි ධාරාවක් ගොඩනැගීම භාවනාවට අයිති වෙන එකක් නෙවෙයි. එතකොට දැන් මේ වගේ අවස්ථාවකදී අපි මලගෙදරට ගිහින් මේ මල සිරුරක් දකින වෙලාවේදී සමහර ලක්ෂණ දැන් අපිට පේනවා, කළු වෙලා තියෙනවා, ඒක මිදි වෙලා තියෙනවා, ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. එතන ඒ මොහොතේ තියෙන දේ අමතර දෙයක් අපිට කල්පනා වෙනව නම් ඒක ඔය කියන සිතිවිලි හැදීමක් මිසක් භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ඔය නව සීවිතකේ එහෙම ගත්තොත් එහෙම අද දවසේ ඔය සතකෙවි ශරීරයක් අපි මේ වමනාවෙන්ම යම් සිතනක තියලා ওই විදියට යන්න ආරිනව ඇරෙන්න ඒ විදියට එහෙම නැත්නම් අපිට ඔය නව සීවිතකේ කියන එක අපිට භාවනා විදියට පුහුණු කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ අද දවසේ නේද? ඕකේ. ඔය දැන් මල මැරිලා දවසක් දෙකක් තුනක් නම් අපිට මේ ගෙදරක වුණත් මල සිරුරක් ලැබෙනවා සමහර වෙලාවට. දවසක් දැන් අපි එක දවසයි සමහර වෙලාවට අර ඉතින් මල ගෙදර යන්න ඕන නිසා ගිහිල්ලා එක දවසක් ගිහිල්ලා ඥාතින් එක කතා කරලා එන සිටිතනි තියෙන්නේ. ඒතකොට එතන යන්නේ අපි මේ උපසංහරණ කාර්යයට නෙවෙයි ඇත්තටම. ඒක අර නිකන් ලෝක චාරිත්‍රේෂ්ඨ කිරීමට නියන්නේ. නමුත් යෝගයෙකුට පුළුවන් උපසංහරණ කාර්යයටත් මල ගෙදර යන්න. දවස් 3ක් තියා ගන්නවද ඔයගොල්ලෝ? ඒගොල්ලෝ ගියා අපි දවස් 3ක් ආවල් 10 තමයි අවසන් කටයුතු කරන්නේ. ඉතින් හැමදාම උදේට හරි හවසට හරි ගිහිල්ලා මේක බලලා ඉන්න පුළුවන්. ඒක ඇත්තටම මේ තියෙන එකක් නේ. නේ? ආයෙ නිකන් ඉස්සරහට නිකන් උපකල්පනය කරන්න දෙයක් නැහැ. දැන් තියෙනවා මේ මලසිරු. ඊයේ තත්ත්වය මොකද්ද? දැන් තත්ත්වය මොකද්ද? හෙට උපකල්පනය නොකලත් ඊයේ தත්ත්වය මම අත්දැකීමට හසු වුණා. දැන් වර්තමාන தත්ත්වයත් අත්දැකීමට හසු වෙලා තියෙන්නේ නේ. එහෙනම් අපිට ඒ ඇති උපසංහරණය කරගන්න. මගේ ශරීරයටත් මේක තමයි වෙන්නේ කියන එක. ඒ ඇති ප්‍රමාණවත් මං හිතන්නේ.
ඉතින් ඊට එහාට යන්නේ නැහැ අපේ මොකද උතනින් පස්සේ වලලානෝ එහෙම නැත්තම් පුච්චලා දාන. ඉතින් ඒ කියන්නේ ඉන් පියවර අපිට මොන ගෑන්නේ නැහැ. නමුත් මේ ලැබිච්ච එකෙන් ඒකයි අර හැම කමටහනකින් කියන්නේ සෙය්‍යතාපි පස්සේය ශරීරං කිය. යම් විදියක එහෙම එකක් ඒ විදිහ අවස්ථාවක් හම්බ වුණොත් තියෙන එක. නම් වුණත් ඒ හම්බෙලා ලැබිලා තියෙන මොන ගහිලා තියෙන දේට අවධානය යොමු කිරීම තමයි සුදු. ඒක සම්බන්ධව මම තවම මේ අවසර කවු පොලිෂන්ගේ සම්බන්ධයෙන් මහන්න මේ දැන් අපි ඔය ධම්මවිචය කියලා දෙයක් අපි කතා කරනවා ධම්මවිචය කියලා දෙයක්. ඔව්. ඒක උඩ නේද අපි මේ සත්පත්තරණ සූත්‍රයෙන් ගෙන වෙලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් මෙන්න මේ විදිය නම් අවස්ථාවක් මේකේ තියෙන්න පුළුවන් කියලා. දැන් ඕක මට සිහි වුණා. ඒක කමක් නෑ ඉතින් මෙතන නැහැ ඒ අවස්ථා එකයි තියෙන්නේ දැනට මා ඉදිරියේ තියෙන එකයි එකයි තියෙන්නේ වර්තමානයේ විතරයිනේ වර්තමානයේ විතරයි මේ පවතින தත්ත්වය විතර නමුත් මේකේ ඉදිරියට එහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒකට ඉඩ ලැබුණොත් වෙයි ඉඩක් ලැබුණොත් සබාධහමයට ඉඩක් හම්බ වුණොත් දැන් මේ මලතිරු සම්බන්ධයෙන් සබාධහමයට ඉඩක් හම්බ වෙන්නේ නෑනේ මොකද අපි සබාධහමට ඉඩ දීමක් නැහැ එතන. එහෙම බෑ. එක්කම වලලාන්න ඕනේ එක්ක පුච්චන්න ඕනේ. ඒතර ඒ දෙකම ස්වභාවික දේවල් නෙමෙයි. අස්වභාවික දේවල්. ඒතර සබාධහමට ඉඩ හම්බ වුණොත් ඔය සීවිතකේ ඉතිරි නමයක් තියයි. ඉතිරි අටක් තියයි. නැවතින් දැන් තියෙන්නේ නම් මේක දැන් සබාධහමේ දේ වෙලානේ. සබාධහමේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එතනින් එහාට ඉතින් ඥාතීන්ගේ තීරණය අනුව ස්වභාවික දේ සිද්ධ නොවේයි බොහෝ වෙලාවට. ඒක ලෝක ස්වභාවික ලෝකයේ සාමාන්‍ය සාමෝතික සත්‍යය තුළ එන දෙයක්. නමුත් දැන් පළවෙනි ස්වභාවික සිද්ධිය වෙලා තියෙන්නේ. ඒක වුණත් අපිට ඇති උපසංහරණය කරගන්නනේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔකේ. මට මේක මේ අපිට මේ යසුමානේ ලැබුණ අත්දැකීමක් මොකද අපේ දුවගේ සුරතල් සතේ පල්ලෙක් හිටියා. දැන් එයාට යසුමානේ හරීම මේ දරුණු විදියට අසනීප වුණා. ඉතින් මම මේක ඉඳගන්නේ ඉඳයි මම හිතන මේක තමයි ජීවිතේ මේ විදියට තමයි. ඉතින් එහෙම කියලා නමුත් ඒගොල්ලන්ට ඒක ඉතින් එයා ගොඩක් ආදරෙයි. ඒක නිසා ඉතින් කොහොම හරි යව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. ඉස්පිරිතාලෙ ගිහිල්ලත් අපිට පාන්දරක් කෝල් එකක් ආවා. දැන් එයා නැති වෙයි එන්න එහෙම කියලා. ඉතින් අපි ගිහිල්ලා බැලුවා. ඉතින් එයාට අපි පුළුවන් විදියට මමත් ඉති පිසෝ ගාතාව කියලා ඉක්මනට හොඳ වෙන්නේ කියලා. එහෙම කියලා අපි එහෙම කෙරුවා. කොහොම හරි ඊට පස්සේ ඉදා පැය තුනක විතර සර්ජරි උත් කළා. කොහොම හරි දැන් ආයේ ජීවත් වෙනවා. දැන් පෙරේදා රෑ එකගෙන ආවා ගෙදර අපි. ඉතින් මං ඊට පස්සේ මං ඒ හිතුවා දැන් මං හිතුවා ඇත්තටම එයා මැරෙන්න තියෙනවා නම් ඒ වෙලාවේ මැරෙයි. ඉතින් අර දුක විඳගෙන ඉන්නවද මට එහෙමත් හිතුණා. ඉතින් ඊට පස්සේ දැන් සර්ජරි එක කෙරුවාන් පස්සේ එයා හොඳ වුණා. ඒකත් ඊට පස්සේ මම දන්නවා දැන් එයාට සර්ජරි එක අපි බෑ කිව්වා නම් බැරි වෙලාවත් හරි ඒගොල්ලන්ට අපිට සල්ලි නෑ කියලා සර්ජරි එක කරන්න බෑ කිව්වා නම් ඒගොල්ලෝ එයාට එයාව අපිත් එක්ක ගෙදර එවන්නේ නෑ අපෞසරයක්. මොකද මෙහේ ඒ වෛද්‍යවරු කොහොමද සතු ඒගොල්ලන් කියන්නේ එයා දුක් විඳිනවා. ඉතින් ඒගොල්ලෝ ඒක බලන්න කැමති නෑ ඒගොල්ලන්. ඒක නිසා යූතනයිස් කරනවා. ඒක තමයි මෙහේ ප්‍රොසීඩියර් එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ වුණා නම් ඉතින් කොහොම හරි ඉතින් එයාගේ වාසනාවකින් කොමාරි එයාගේ සර්ජරි එකෙන් එයා හොඳ වුණා. නමුත් ඉතින් ඒ වගේ අවස්ථාවක් ආව නම් ස්වාමීන් වහන්සේ අපි මොකද කරන්නේ? ඒක ඒ කියන්නේ අපිට ඇත්තටම ඔව් එතන තියෙන්නේ ඇත්තටම මේ පවතින தත්ත්වය සමගට දැන් අපේ රටේ එහෙම නැහැ. ලංකාවේ එහෙම ඔය කියන ස්වභාවයක් නැහැ. නමුත් ඔයත් ඔය ඉන්න රටවල් වල සමහර වෙලාවට ඒක තමයි ප්‍රොසීඩියර් එක. ඒක තමයි වැඩපිළිවෙල. නේ? එතකොට අපිට ඒකට පටහැනිව යන්න බැරි අවස්ථාවක අපිට ඒක හේතුඵල ධර්මතාවය හැටියට සලකලා ඒකට ඉඩ දීලා නිකන් ඉන්න සිද්ධ වෙනවා. මොකද අපි ඒක සත්ව ඝාතනයකට යනවා නෙවෙයිනේ.
ඒගොල්ලෝ ඒ තීන්දුව කරනවා බෑ ඒ සතා නිම එහෙනම් ඒකේ වගකීම ඒගොල්ලන්ට අතහැරලා නිකන් යන දා අපිට මේ මේක ගන්නත් බෑනේ අපේ පැත්තර ගන්න බැරි අවස්ථාවක් නේ ඇති වෙලා තියෙන්නේ දැන් අපේ රටේ නම් නෑ අපි ලෙඩ එක් කරගෙන යන්නම් සතා ගෙනියන්න කියලා ගෙනියන්න අවස්ථාවක් තියෙනවනේ නේ නමුත් ඔය ඔය ඉන්න දෙන්නේ නැහැ ආ ඒක තමයි ඔව් ඒක ඒක දකින්න ඕන එතන හේතුඵල ධර්මතාවය ඒ වර්තමානයේ යෙදිලා තියෙන తත්වය ඕක තමයි පටිච්ච සමුප්පාදයේ ලක්ෂණ හිමස්මින් සති ඉදං හෝති මේක නිසයි මේක වෙන්නේ කියලා ඒක තමයි හේතුඵල ධර්මතාවය ඉතින් හිමස්මින් සති ඉදං හෝති නම් ඒක තමයි අපි පිළිගන්නේ මේක නිසයි මේක වෙන්නේ ඉතින් ඒතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කරගන්න ඇරලා අපි එනවා. ඉතින් ඒගොල්ලෝ සතා ගෙනියන දෙන්නේ නැහැ. එච්චරයි ස්වභාවය තියෙන්නේ. ඒක තමයි. ඒක යෙදිලා තියෙන හේතුව හැටියට සලකන්න. කලකලා ඒක අපි එතනින් අතහැරලා දානවා. මේ පිළිබඳව දුක් වෙන්න කනගාටු වෙන්න අවශ්‍ය නැහැ ඉතින්. සතෙකුට නෙමෙයි, මිනිස්සුෙකුට නම් සමහර වෙලාවට ඒ දේ වෙන්න පුළුවන්. අපිට අතහැරලා දාන්න වෙන්න පුළුවන්. අර මං කිව්වේ එක්කෙනෙක්ව මේ වෛද්‍යවරයා අහනවා මේ මැෂින් ගලවන්න ඕන අපිට කියලා. දැන් මේ කොවිඩ් රෝගීන්ගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙමද? කොවිඩ් වල මම දැන්ට දන්න මම දන්න කෙනෙක් ඉන්නවා මැෂින් එකේ. දැන් ඒගොල්ලෝ මැෂින් ගලවන මේ දැන් නම් ඥාතින්ගෙන් අහන්නෙත් නැහැ. එක්තරා තැනකට ආවෙන් පස්සේ මැෂින් එක ගලවන. සමහරට මේ වෙන්ටිලේටර් එක වෙන්න පුළුවන්. ඉතින් ගලවන. ඉතින් ඒ යෙදිලා තියෙන්නේ එහෙමයි කාට වුණත් ඒක හේතුඵල ධර්මානුකූලව ඉතින් වෙන්ටිලේටර්ස් තියෙන සීමා සහිත නම් ඒ මැෂින් තියෙන සීමා සහිත නම් ඉතින් මොකද කරන්නේ ඊළඟ ලෙඩා වෙනුවෙන් අර උග්‍ර එක්කෙනා ගලවපුවාම ඉතින් එයාට ස්වභාවික වෙන්නේ අර දේ තමයි ඉතින් ඒ වගේ හේතුඵල ධර්මතාවය හැටියට අපිට එතෙන්දි සලකන්න වෙන්නේ යෙදී තිබෙන හේතුව වර්තමාන හේතුව අපි එතන ගන්න වර්තමාන හේතුවට අනුව ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕක සම්පත්තෙන් අපි ආපහු අපි කෙලෙස් හදා ගන්න ඕනේ නෑ. දුක හෝ අමනාපය හෝ තරහ හෝ වෛර හෝ කෝධ හෝ එහෙම ඇති කර ගන්න ඕනේ නෑ. ලොකු ආගමන්ට් වලට යන්න ඕනෙත් නෑ. එතන ඉමස්මින් සති ඉදං හෝති. මේක නිසයි මේක. කියන ඒ සිද්ධාන්තයට ගිහිල්ලා බලපුවම ඉතින් හේතු යෙදිලානේ හේතුවක ඵලයක් මේක. අදාළ හේතු තමයි හිතන්නේ නේ ඒකයි දැන් අපිට අපි අපේ කැමැත්තකින් නෙමෙයි නමුත් ඉතින් ඒගොල්ලන් හිතන්නේ සතා වෙනුවෙන් ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලන් හැමතිස්සම කියන්නේ අපි සත්ත්වෙකුට දුක් විඳින්න දෙන්නේ නැහැ ඒක තමයි ඒගොල්ලන්ට ඉතින් ওই කර්ම ඵල දෙයක් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ සත්ත්වෙක්ව මිනිසෙක් හරි මේ දුක විඳලා මැරෙන්න තියනවා නම් ඒක එහෙම තමයි කරුමේ හැටියට සිද්ධ වෙනවා එහෙම වෙන්න එහෙම දෙයක් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඉතින් ඒගොල්ලන් කියන්නේ සතාට දුක් විඳින්න දෙන්න බෑ ඒක නිසා ඒගොල්ලන් යාගලට අර ඉන්ජෙක්ෂන් එකක් දෙනවා නැති වෙන්න කියලා එහෙම තමයි කරන්නේ ඔතන තියෙන වෙනස තමයි අපි අනුන්ගේ දුක් ගන්න නැහැ ඒගොල්ලෝ අනුන්ගේ දුක් අරගෙන නේ ඒ කියන්නේ අපි දන්නෝ හැම සත්වයකම දුක්ඛේ ලෝකෝ පදිත්තිදෝ එයා උරුම කරගත්ත හේතුඵල ධර්මානුකූලව අපි හැමෝම උරුම කරගත්ත දුක්ඛ ධර්ම ටිකකට යටත්ව ඉන්නේ. ඉතින් අපි එකිනෙකාගේ දුක් බාර ගන්නෑ අපි. අපි ගැඹුරින් මේව කරන්නේ. දැන් ඔතන තියෙන්නේ අනිත් අයගේ දුක් බාර ගන්න. ඉතින් අනිත් අයගේ දුක් බාරගෙන දුක් විඳින්න දෙන්නේ නැහැ කියලා ඒ සතා ඒ සත්‍යය මරා දැමීමක් නේ කරන්නේ. ඉතින් ඒක හරි අවිද්‍යාවක් ඒ මෝඩකමක් ඒක. ඔව් ඒක තමයි ඒක හරියම මෝඩකමක් ඉතින් ඒක ඒ සතාට ඒ සතා උරුම කරගත්ත ඒ හැම සත්වයකම කයක් උරුම කරගෙන තියෙනෝනේ නේ එහෙම මනසක් උරුම කරගෙන තියෙන. එතකොට එයා ඒ කයට මනසට සාපේක්ෂව තමයි සැප හෝ දුක විඳින්නේ. එහෙම ඇයි අපි ඒක පැනලා බාරගන්නේ නේ ඒක බාරගන්න ඕනේ නැහැ. ඒක එයාට ඕන නම් එයා අපෙන් උදව්වක් ඉල්ලනවා නම් අපිට උදව්වක් කරන්න පුළුවන් කියලා තේරෙනවා නම් එයාගේ දැන් සමහර වෙලාවට සතෙක් නම් අපෙන් උදව් ඉල්ලන්නේ නැහැ. එයා ඒ කියන්නේ එයා ඕ අපි එයාට පුළුවන්ද කියලා බලනවා අපි. තවදුරටත් මෙයාට මේ ඒ දුක්ඛිත තත්වෙන්
මිදෙන්න අපිට උදව්වක් කරන්න පුළුවන්ද කියලා අපි බලන්න පුළුවන් නම් කරනවා. නමුත් එයාගේ දුක හෝ සැප අපි බාර ගන්න ඕනේ නැහැ. ඒක මිනිස්සෙක්වත් ඕනේ නැහැ කියලා මම කියන්නේ. අනුන්ගේ දුක් බාර ගන්නයි අනුන්ගේ සැප බාර ගන්නයි ගියාම ඒක ඇත්තටම අවිද්‍යාත්මක මොහොත වැඩක්. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් අපි මේ කතා කරපු ප්‍රශ්නේ ගැන මිනිහක් අපිට ශරීරයක් ඇත්තටම දකින්න අවස්ථාවක් නැහැනේ ස්වාමීන් වහන්ස මේ දවස්වල. ඉතින් එතකොට ස්වාමීන් වහන්ස මාගේ ප්‍රායෝගික අත්දැකීමක් මම කියන්න මම හිතුවේ මේට කාලෙකට උඩදී මට ස්වාමීන් වහන්සේ නමක් මේ ඔය නවසීවතක භාවනාව තමයි කරේ. ඉතින් ඔබ වහන්සේ දන්නවා ඒ ගැන. එතකොට ස්වාමීන් වහන්ස මේ මලමිනියක් දකින්න බැරි වුණත් මට ඒ මලමිනි වල පිටින්තුර පෙන්වනවා ස්වාමීන් වහන්ස දවසක්. ඒ කියන්නේ ඔය සුනාමි එකේ ගහගෙන ගිහිල්ලා ඒ මැරිච්ච මලමිනි. එතකොට ඉන්දියාවේ ගංගා නම් නදියේ ගහගෙන ගිහිල්ලා ඒ පුංචලා තියෙන මලමිනි. ඉතින් ඉතාමත් බලන්න බැරි තරම් අශෝභන වෙච්ච මලමිනි මම දැක්කා ස්වාමීන් වහන්ස. ඒ තුළින් මම බාහිර මලමිනියයි මගේ ඒ ශරීරයයි සංසන්දනාත්මකව සාපේක්ෂව බැලුවා ස්වාමීන් වහන්ස. මෙනෙහි කරමි. දැන් සමහර වෙලාවට ඔය පෘථග්ජනාය පිච්චරකක් බලනකොට අඬනව නේද ස්වාමීන් වහන්ස? එතකොට ඒ සංවේදය තමාම ඒ තත්ත්වයට පත් වෙන අඬන අවස්ථා තියෙනවා. එවැනිව මමත් ඒ මලමිනි රකිමින් ඒ සංසන්දනාත්මකව මගේ මලමින් මගේ ශරීරයත් එක්ක සංසන්දනාත්මකව දැක දැක ඒ භාවනාව කරා. ඔය නවසීවතක භාවනාව. ඉතින් ඒකෙන් මට ඇත්තටම ශරීරයේ විනිවිද භාවය දකින්න ඒක උපයෝගී වුණා ස්වාමීන් වහන්ස. නිපිදාව ඇති කරගන්න. ඉතින් අද ස්වාමීන් වහන්ස මලමිනියක් නැති වුණත් අපිට එවැනිම කරන්න පුළුවන් වෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඡාය රූප වීඩියෝ දර්ශන වගේ දේවල්. එහෙමයි. ඔව්. ඔය ඒක භාවිතා කරගන්න පුළුවන් එවැනි අවස්ථා. ඉතින් අපිට සජීවීව ලැබෙන්නේ නැහැ. සජීවීකරණය කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒව නිකන් තහනන්නේ. යම් අවස්ථාවක සමහර විට ඔය රෝහලකදී ශරීරයක් එහෙම කපන අවස්ථාවක් හෝ වෙනත් අවස්ථාවක මේ වීඩියෝ වෙලා හෝ ඡායාරූපගත වෙලා තියෙන දෙයක් බැලීමෙන් ඒක උපසංහරණය සඳහා යොදාගත හැකි. ඒක අපි කිව්වේ අර සජීවි, ඒ කියන්නේ ශරීරයකම අවස්ථා ටික නොලැබෙන ස්වභාවයක් වර්තමානයේ තියෙනවා ඇත්තටම. ඉතින් කෙනෙකුට අර වගේ දෙයක් ඔස්සේ වුණත් මේ උපසංහරණය කරගන්න පුළුවන්. දැන් දකින්නේ තමන් මලමිනියක් නෙමෙයි, ඒකේ වීඩියෝ එක. එහෙම නැත්නම් ඒකේ ඡායාරූප දකින්නේ. එතකොට ඒ ඡායාරූපයේ තියෙන සත්‍ය සිද්ධියක්නේ. ඒ කියන්නේ ඒ ශරීරයක් ඇසුරින් ගත්ත වීඩියෝ එකක්, ඒ ශරීරයක් ඇසුරින් ගත්ත ඡායාරූපයක් නෙවේ. ඉතින් ඒකත් ඉතින් ප්‍රඥාවන්ත කෙනාට ඒකත් උපසංහරණය සඳහා ප්‍රමාණවත්. එනවා. ඒක භාවිතා කරන්නට වැරද්දක් නෑ. ඒක හොඳයි ඉතින්. ඒක ගත හැකි. මගේ ඊට පස්සේ කාලෙකට පස්සේ මගේ අම්මත් එක්ක මරණාසන්න මොහොත වෙලාවේ මම දවසම මේ අම්මගේ මරණාසන්න මොහොත දැකමින් බලමින් සිටියා ස්වාමීන් වහන්ස. ඉතින් මට ඒ භාවනාව මුගක් උපකාරී වුණා. ඒ පින්තූර මගේ ළඟ තවමත් තියෙනවා. ඕන කෙනෙකුට මට ඒක ලබා දෙන්නත් පුළුවන් බලන්න ඕන. හොඳයි. එහෙමනම් අපි වෙනත් සාකච්ඡා කළ යුතු දේ නොමැතිනම් භාවනා පුහුණු අපි නිමා කරමු. එතකොට අද අපි අවධානයට ගත්තේ මේ විදර්ශනා කමඨහන් වලින්, ඒ කියන්නේ රූප ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදර්ශනා කමඨහන් වලින් තුන්වැන්න කායානුපස්සනාව ඇතුළත් උපසංහරණ භාවනාව කියලා අපිට මේකට කියන්න පුළුවන්.
රූපකායන් ඇසුරෙන් විශේෂයෙන් චද්දිතං කායං අතහැර දෙමු භාවිතයෙන් අතහැර දෙමු රූපකාය ඇසුරු කරගෙන ඒකේ විපරිණාමය ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාවක් හැටියට අපිට මේක දක්වන්න පුළුවන්. ඉතින් මේ හැම කමඨහනකින්ම බලාපොරොත්තු වෙන්නේ රූප ධර්ම පිළිබඳව අපේ ගොඩනගාගෙන තියෙනවනම් යම්කිසි ඇලීමක් ගැටීමක් මුලාවක් අන්න ඒක දුරු කර ගැනීමයි මේ ඉලක්කය. මොකද ඇලීම ගැටීම මුලාව දුකට හේතු වෙනවා. මම කියවා මේක දුක්ඛ සත්‍ය හරහායි මේකේ අදාළත්වය අපිට පේන්නේ. එතකොට මේ රූප ධර්ම කෙරෙහි ඒ රූප ධර්ම වල යථා ස්වභාවය නොදැකීම නිසා රූප ධර්ම කෙරෙහි ඇලීමක් ගැටීමක් මුලාවක් ඇද්ද එතන මේ දුක ජනනය කරනවා. දුක්ඛ නිරෝධය සඳහා මගක් මේ. මේ රූප ධර්ම වල යථා ස්වභාවය පෙන්නලා නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථා ලබා දීලා ඊට අදාළ කමඨහන් දේශනා කරලා ඒ තුලින් රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන අර රූප ධර්ම කෙරෙහි අප තුල යම් තිබුණා නම් ඇලීමක් ගැටීමක් මුලාවක් ඒක දුරු කර ගැනීම ඒක නිරෝධ කර ගැනීම. ඉතින් එතනින් පස්සේ රූප ධර්ම ඇසුරෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්ස අවසන්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමා. මේ සතිපට්ඨාන දේශනාවේ එහෙම ඇති ඥායස්ස අධිගමාය නිබ්බානස්ස චිකිරියාය. එතකොට රූපකායක් රූප ධර්ම තවදුරටත් ඇත පවතින්න පුළුවන්. ඉතින් ඒ ඇසුරක් තියෙන්නත් පුළුවන් පරිහරණය කරනවා වෙන්න පුළුවන්. ඒකට බාධාවක් ගැටලුවක් නැහැ. නමුත් රූප ධර්ම කෙරෙහි තිබුණ අර මුලාව මෝහය අයින් වෙලා ඇලෙන්නේ නැහැ දැන් ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. මේක යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙලා. අන්න එතෙන්ට එන්නයි මේ කමඨහන් තුනම දේශනා වුණේ. පටිගූල මනසිකාර ධාතු මනසිකාර ජීවිතික මනසිකාර කියන තුන. හොඳයි එහෙනම් අපි පුළු පුළුවන් ආකාරයට තමන්ට ලැබෙන හැම අවස්ථාවකම යොදාගෙන අර සජීවී ශරීර ඇසුරින් කරන භාවනාවත් මල සිරුරු ඇසුරින් කරන භාවනාවත් අපි සිද්ධ කරගෙන යමු. එතකොට මේ පිළිබඳව සජීවී ශරීර වලට තියෙන තණ්හා මාන දිට්ඨිත් අයින් වෙයි. මල සිරුරු සම්බන්ධයෙන් තියෙන තණ්හා මාන දිට්ඨිත් අයින් වෙයි. ඉතින් ඒක තමයි මෙහි ඉලක්කය අපේක්ෂා. හොඳයි එහෙමනම් අපි අපේ අද භාවනා පුහුණුව නිමා කරනවා. එතකොට අද සඳුදා දවසේ 26 වෙනිදා නැවත අපි මුණ ගැහෙන්නේ 28 වෙනිදා. එදාට අපි කෙරෙන්නේ සූත්‍ර සාකච්ඡාව කජ්ජනී සූත්‍රයේ ඉදිරි පියවරකට අපි යනවා. එහෙමනම් අද දහම් හමුව නිමා කරනවා අනුමෝදනාවෙන්. මේ උතුම් යහපත් කාර්යයට මේ භාවනා පුහුණුවට දුරින්දන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන උදව් උපකාර කරන සහයෝගය ලබා දෙන මඟ පෙන්වන සියලුම දෙනාට මේ උතුම් ධර්ම අවබෝධයේ මේ ජීවිතයේදී පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා. මේ කුසලයේ මේ පින අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අනුමෝදන් වේවා. හැම දිනාගෙම ජීවිත මේ මගට නිවන් මගට කුසල් මගට යොමු වේවා. නිවනෙන් නිවි සැනසෙත්වා කියන උතුම් අදහස ඇති කරගෙන අපි ගාථා සජ්ජායනෙන් අනුමෝදනා කරමු. ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛ
පමුච්චතු. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලේ අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන් පින්වත් හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා. ඔබට මේ නිවන් මාගේ ඉදිරියට යන්න යම් කෙනෙක් උදව් උපකාර කරනවාද, සහයෝගය ලබා දෙනවාද, මඟ පෙන්වනවාද, ඒ හැම දිනාටම යහපතක් සිතක් වේවා. හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ සියලු පුණ්‍ය කුසල ශක්තියින් හේතු වාසනා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. කල්‍යාණ මිත්‍ර වන්දනාව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි.